मनोहरी प्रश्नवाना दूलपुताल पुलवा मगेन प्रश्न अहन हेम नेता मैक फोन करेगे अद कथाकरा मगे पुताल कियानोने मुलिम अक्षर अध्यापन कलापे फलमु वार परीक्षणे दिदास्तहनामे अक्षर अध्यापन कलापे इतकोट एके फलविनी कोटस कथा कला अदापि अन्नहदान्ने के देवेनी कोटस साकच्छा करन्न दैन मगे दूलपुतालट मम प्रश्न पत्रे एव्वा एवला मम किव्वा फलविनी प्रश्न हतरट उत्तरे लियन्न कियला दैन मगे दूलपुतालये उत्तर टिकात लैस्ति करगेन रतु पाट पैनात लैस्ति करगेन दैन मे लैस्ति वेला इन्ने हरि वैरदि बलन्न एनम् मगे पुते अपि फलविनी प्रश्ने पत्रट यन्न संख्यावे मिथन तीन गणक मगे पुताल दूल दिथन अगम मेती दिटिपस्म दिवेलाकम पिन्ना मेतीपस्तनालाकम पिटिपस्तनाम हतनीलाकम दाहेव हस्वीलाकम दह दाहे निरूपित संख्या දැන් මගේ පුතාලට මේක එහෙම නම් ලියන්න පුළුවන්. සුනිත්තයි තව චුට්ටක් අපි උඩට ගමු. තව පොඩ්ඩක් විතර අර ගාන මෙතන කමක් නැහැ උඩ. හරි. ආයෙත්. දැන් නම් මේකේ පළවෙනි එකට දැන් මගේ දූල පුතාලා පළවෙනි ප්‍රශ්නේ අංක 1 කියලා දාන්න. මගේ දූල පුතාලා උත්තර ලියන්නේ CR කොලේක. එතකොට දැන් ඔයාට පුළුවන් ප්‍රශ්න පළවෙනිම ප්‍රශ්න පත්‍රයේ අංක 1 කියලා දාලා ඒකේ ඒ කොටස කියලා දාන්න. एक रोमन नाम के एक कियला दा हेमने अपी प्रश्न एक उत्तर या क्लियन कोटा तीव्र लट करान लो इलाकमें लियान ने कियला किया ने तो कोटा मैं के तीन विधिया टे इलाकम अपी टे पेनो पहाक तीन पीटी पास्से में तीन न पूरे मुकुट ने ये ना अपी टे किया ना पुलवाम पीटी पास्से में के तीन ने बोल इटा पास्से इलाकम में ඊළඟට පිටිපස්සේ ඉනම් බලනකොට තුන්වෙනි ඉලක්කම ඒකේ තියෙනවා තුනක්. මෙයාගේ තියෙන එකයි. මෙයාගේ තියෙනවා හතරක්. එතකොට මගේ පුතේ උතන අපිට ගත්තාම 41350 තමයි උතන තියෙන්නේ. ඔන්න දැන් දූල පුතාලා සමහරව අපිට මැසේජ් එකක් දැම්මා. ඔන්න අදලි තමන්ගේ දෙවුමි තමන්ගේ උත්තරේ අපිට එවුවා හරියට හරි. දැන් මේ 41 350 ලියනකොට අහගන්න මගේ පුතාලා මේක මෙහෙම ලියන්නේ නැහැ. දැන් මේක මෙහෙම ලියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඕක කොහොම ලියන්නේ නැහැ. සාමාන්‍ය සංඛ්‍යාවක් ලියනකොට අපි ලියන්නේ මගේ පුතේ සම්මත විදිහට. ඒ කියන්නේ පිටිපස්සේ ඉඳන් ඉලක්කම් තුනක් ඈඩ් කරලා වෙන් කරන්න. आम ओम ओम लिया
මෙතන මෙතන පොඩි හිඩක් තියෙනවා. එතකොට දැන් මේකට කියන්නේ මගේ උදාලට මතකයි ඒකක කලාප. මේ තියෙන දහස් කලාප. මේක ඒකක කලාපේ මේක දහස් කලාපේ රෝමන් අංක දෙකේ අපේ වචනෙන් ලියන්න. එහෙනම් ඔන්න දැන් මගේ පුතාලා මේ විදිහට ලියලා තියෙනවා නම් පළවෙනි ගානේ උත්තරේ. ආන් ඒකට හරියක් දාලා රතු පාටින් එක ලකුණක් දෙන්න. රතු පාටින් එක ලකුණක් දෙන්න. රතු පාටින් එක ලකුණක් දෙන්න. ඊළඟට මගේ පුතාලා බලන්න වචනෙන් ලියන්න කියලා කිව්වහම මේක ඒකක කලාප මේක දහස් කලාප. දහස් කලාප අපි කියන්නේ 41. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 41,350. හැබැයි මෙයාට තමයි අපි මේකේ පළවෙනි ලකුණ ගත්තේ මේකට තමයි ලකුණු දෙක ගත්තේ වැරදි නම් මගේ පුතාලා ලියා ගන්න වැරදි නම් ඔහේ වැරද්ද දාගෙන නිකාම ඔහේ බලබලා ඉන්නේ නැහැ වැරදි නම් කක් ගාලා රතු පාටින් මගේ පුතාලා හදා ගන්න හරිද මයික් හැම වෙලාවෙම ඕක් කරන්න ඒ පළවෙනි එකේ උත්තරේට මේ ඇඩ් කරලා තියෙන්න ඕනේද අනිවාර්යෙන්ම පළවෙනි එකේ උත්තරේට ඈඩ් කරලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් වැරදි. දුරකතන අංක ලියනවා වගේ ඉලක්කමින් සංඛ්‍යා ලියන්නේ නැහැ. සර් මම වෙන ඉස්කෝලේකින් මේකට සම්බන්ධ උනේ මේ පේපර් එක සර් දාලා තිබ්බේ නැහැ ගෲප් එකට. මේ පේපර් එක අපි පුතේ දාලා තිබ්බා. මං හිතන්නේ පුතා අලුතෙන් සම්බන්ධ වුණානේ නේද? පුතා අලුතෙන් සම්බන්ධ වෙච්ච හින්දා තමයි ඔයාට ඔය පේපර් එක ගෲප් එකේ තියෙනවා පුතාට ඔය පේපර් එක පේන්නේ නැත්තේ ඒ හින්දා දැන් පුතාට තියෙන මෙන්න මේ අංකයට කතා කරන්න 0.76 23 66 99 3 කියන අංකයට කතා කරලා පන්තියෙන් පස්සේ ඔයාගේ මේ පේපර් එක මේ ගෲප් එකට සම්බන්ධ කරගන්න තේරුණා නේද ඔයාව මේ ගෲප් එකට සම්බන්ධ වෙලා දින්නේ පේපර් ක්ලාස් එකේ ගෲප් එකට ඔයා සම්බන්ධ වෙලා දින්නේ पेपर क्लास से के ग्रुप पे करा संबंध वेला दे नेते इन्हें संबंध वेला नेता अन्य एक ने संबंध वेला नेता नेता वो यहाँ तो प्रश्न पत्र इन विधियाँ में दे में संबंध वेला इन्हें दूल्हा पुताल अट है सामात तो यहाँ पे प्रश्न पत्री व्हाट्सएप ग्रुप पे करा संबंध वेला नेता मिन्न में अंके टामा මයුමි මොකද කරන්නේ මේ පැත්ත ආ හරි හොඳයි දැන් ඉන්න අපි දැන් ඔව් කියන්න 41,350 අතර ක්‍රමාවක් දැම්මට හරි නැද්ද ක්‍රමාවක් දැම්මට කමක් නැහැ නමුත් ක්‍රමාවක් අවශ්‍ය නැහැ අපි අර විදිහට පොඩක් වෙන් කරගත්තා නම් ඇති හරි එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට යනවා B කොටස बी कोटा से तैयार ने एनांग उन्ना ये प्रश्न पत्रे पालेवे निगाने बी कोटा से तो लाखों नू देखा कपि दून ना अभी यंग अपे इलाके बी कोटा से सुने ताई इलाके तो कोटा से तैयार उन्ना बी कोटा से अभी देखिए ना वां बालान ने हाँ उन्ना बी कोटा से अभी देखिए ना वां इन्ना मेह मेका बालान ने लोकु හතයි හයයි හතරයි පහයි දෙකයි පහ සංඛ්‍යාවේ බිලියන කලාපයේ පිහිටි ඉලක්කමක් ලියන්න. ඔයාගේ අහන
संख्यावे में बिलियन कलापे पीटी इलाकमक लिया इलाकमक हरिये तो प्रश्न दे रूंगा एक इलाकमक लिया ना मैं ती देंगे इससे लाम मगे पुताल बलन मेकअपी कलाप वाले टे वेंकर गब मेकअपी कलाप वाले टे वेंकर गब तो बलागा ना කලාප වලට වෙන් කරගන්නේ කොහොමද මගේ පුතාලා දන්නවා පිටිපස්සේ ඉඳන් ඉලක්කම් තුන තුන වෙන් කරනවානේ දැන් මේක ඇවිල්ලා ඒකක කලාපය මේක ඒකක මේක ඇවිල්ලා දහස් කලාප මේක ඇවිල්ලා මිලියන කලාප මෙන්න මේක ඇවිල්ලා බිලියන කලාප එතකොට ඔය කියන විදිහට मगे पुतालट आंग लखनो देखा लबा दे मे विधिया लिया अवश्य ने ඒ විදිහට මම ලිව්වේ මගේ පුතාලට අර එක පැහැදිලි වෙන්න උත්තරේට තියෙන්න ඕනේ 3 හෝ 1. ඒකේ තියෙන ඉලක්කමක් ලියන්න කියලා කියන්නේ එකයි ලියන්න කියන්නේ. එකයි ලියන්න කියන්නේ මම 3 හෝ 1. හොඳයි. इलाकर रोमन अंक देखा कलिंग मेघ लिया गंड मगे प्रश्न क्या हुआ सर अभी अलुते संबंध उन्हें अने सर अभी पे पेपर एक अविल नहीं मगे पुता अलट निखम पेपर एक इन्हें पुते अपे व्हाट्सएप ग्रुप संबंध वे समहार विलावट के लिंक इलगे अद इंडी නමුත් ඔයාට එහෙම බෑ ඔයා අපේ WhatsApp group එකට ඔයා සම්බන්ධ වෙන්න ඕන එතකොට තමයි ඔයාට paper එක එන්නේ එතකොට මගේ පුතාලට පුළුවන් අද පන්තියෙන් පස්සේ දැන් කතා කරන්න යන්න එපා පන්තිය මැද්ද මෙන්න මේ අංකයට කතා කරන්න ඔය අංකයට කතා කරලා පුතාලා කියන්නේ මාව මෙන්න මේ group එකට ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ කරගන්න දැන් මගේ පුතාලට මම කියන දේ තේරෙනවා නම් ඔයාට මගේ අච්චු පොත කරන පන්තියටත් එන්න කැමති නම් අන්න ඒකත් ඔය අංකයට කතා කරලා කියන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ අහනවා 6 ඉලක්කම පිහිටි කලාපය ලියන්න මොකද මේ 6 ඉලක්කම පිහිටි කලාපය දැන් මේ අපේ පළවෙනි ගානේ B කොටසේ එක තමයි ඔය උත්තරය ඈ පළවෙනි ගානේ B කොටසේ එක තමයි ඔය උත්තරේ. ඊළඟට දැන් මේ තියෙන්නේ රෝමන් අංක 2. 6 පිහි ඉලක්කම පිහිටි කලාපේ. මේකේ 6 තියෙන්නේ දහස් කලාප. කලාපේ ලියන්න කියලා කියන්නේ කලාපේ ලියන්න කිව්වහම කලාපේ නම ලියන්න කියලා නැහැ. කලාපේ නම ලිව්වත් මෙතන ගැටලුවක් නැහැ. දහස් කලාපේ කියලා ලිව්වනම් ඒක තමක් නැහැ. කියලා තිබ්බත් ලකුණු දෙන්නේ එහෙම නැත්නම් ඒ කලාපේට අදාළ ඉලක්කම් තුන ලියලා තිබ්බනම් ඒත් හරි. හරිනේ. අර මේක එක්ක මේක ලියලා තියන්න එහෙම නැත්නම් මේ ඒකට ලකුණු එකක් දෙන්න. දැන් ලකුණු පහක් ලැබිලා තියෙනවා. දහස් කලාපය වැරදි නම් වැරදි හදාගන්න දැන් මගේ පුතාලට ඕන කෙනෙක්ට පුළුවන් ඔයාලට ඕන කෙනෙක්ට පුළුවන් අපේ පන්තියේ මේ නොමිලේ කරන ලකුණු 3යි නේද ඔව් දැනට ලක් නැ මුල් කොටසට ලකුණු 2යි මෙතෙන්ට 2යි 4යි අරට 1 5යි දැන් ලකුණු 5ක් දුන්න එතකොට දැන් දූල පුතාලට පුළුවන්
තමන්ගේ ඉස්කෝලේ ඉන්න කට්ටියේ ඉන්න යාළුවෝ ඔක්කොම උනත් එකතු කරගන්න. කරන්න තියෙන්නේ මෙන්න මේ අංකයට කතා කරන්න. කතා කරලා අපේ ගෲප් එකට සම්බන්ධ කරන්න. ඒ ගොඩාක් වෙලාවට දැන් මේ දවස්වල පාසල් වල ඔයාට උගන්වන්නේ නැහැ. ඒ නිසා අපි ඔයාට ඒ සේවාව ඔන්න සිද්ධ කරලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් අර අංකයට කතා කරන්න කතා කරලා සම්බන්ධ වෙයි. හොඳයි. එහෙනම් අපේ C කොටසට අපි යමු. සුනිතයි C කොටසට ගන්න. එහෙනම් ඒකේ අවසන් කොටසට අපි එන්න හදන්නේ C කොටස. බලන්නේ C කොටසේ තියෙනවා දැන් මේ තියෙන පළවෙනි ගානේ C කොටසේ රෝමන් අංක 1. ඒකේ තියෙනවා බලන්න 790.248. අපි බලමු මොකද්ද මේ සංඛ්‍යාව. සංඛ්‍යාවේ මේක අපි හරියටම කිව්වොත් එහෙම 790.248 සංඛ්‍යාවේ දෙක ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? දෙක පිහිටි ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? ස්ථානය කුමක්ද කියන්නේ අගම ඉලක්කම මොකක්ද? එක ස්ථානය. දෙවෙනි එක දස ස්ථානය. තුන්වෙනි එක සිය ස්ථානය. හරිද? පැහැදිලිද? එතකොට ඒකේ ස්ථානය නම සිය ස්ථානය. ඒකේ නම සිය ස්ථානය. සිය ස්ථානය. සිය ස්ථානය. ඊළඟට රෝමන් අංක එසිය ස්ථානය කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් ලබා දෙන්න. ලකුණු එකක් ලබා දෙන්න. ඔකට ලකුණු 6යි දැනට. දැනට ලකුණු 6යි. ඊළඟට රෝමන් අංක දෙකේ අපෙන් අහනවා මේක සිය ස්ථානය කියලා ලිව්වට මේක 100 කියලා ලියන්න බෑ. මේකට 100 කියලා ලියන්න බෑ. සිය ස්ථානය ස්ථානේ නම ලියන්න. ඊළඟට රෝමන් අංක දෙක දෙක ඉලක්කම පිහිටි ස්ථානේ ස්ථානීය අගය ලියන්න. ස්ථානීය අගය. එතකොට මේ දෙක කියන එකේ ස්ථානීය අගය එන්නේ මොකද? අටෙන් පෙන්නන්නේ අට, හතරෙන් පෙන්නන්නේ 40, දෙකෙන් පෙන්නන්නේ 200. ස්ථානය අගය 200. එහෙනම් ඒකට දෙන්න තව ලකුණු දෙකක්. එහෙනම් ඔන්න රෝමන් අංක 3, රෝමන් අංක 3ට ඔන්න අපිට පුළුවන් chat එක විවෘතයි. දූල පුතාලට message කරන්න පුළුවන්. සර්. ඔව්. සර් දෙවැනි එකේ දෙවැනි එකේ සර් මේ දෙකෙන් නිරූපිත අගය කිව්වොත් නේද 200 එන්නේ. ස්ථානීය ස්ථානීය අගය නිසා අහන්නේ. එතන ස්ථානීය අගය. स्थानीय දෙකෙන් නිරූපිත අගය කියලා කියන්නේ ඕකම තමයි. එතකොට සර් 100 කියලා ලියන්න බෑද? බෑ. 100 කියලා ලිව්වොත් ඔයාට ලකුණු දෙන්න පුළුවන්. ලකුණු දෙන්න පුළුවන් මේකට. මේකට එක ලකුණක් දෙන්න පුළුවන් කමක් නැහැ. හරිද? පැහැදිලිද? ස්ථානීය අගය.
හරියට තේරුම් ගන්න. දැන් දෙක ඉලක්කම පිහිටි ස්ථානේ ස්ථානීය අගයනේ හන්නේ. එතකොට හරියටම තේරුම් ගන්න ඕනේ ඔයා මේක. දැන් මේ දෙක තියෙන්නේ ස්ථානේ නම මොකද්ද? දෙක ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? ඒක තමයි සියස්ථානය. ඒක තමයි සියස්ථානය. හරිද? ඒක තමයි සියස්ථාන. ඕක පටලවගෙන ඉන්න තියෙන. එතකොට දෙකෙන් නිරූපිත අගය කියන්නේ හරිද? දෙකෙන් නිරූපිත අගය කියන්නේ මේ තමයි. දෙකෙන් නිරූපිත අගය කියන්නේ තෝකමයි. තේරුණාද මේ ප්‍රශ්නේ අහපු දුවට? තේරුණාද? නෑ සර්. ඔව් කියන්න. නැහැනේ. ඔව් ආයි කියන්න. මොකද ප්‍රශ්නේ? ඒ ස්ථානියගේ තේරුම් නැහැ සර්. ස්ථානියගේ තේරුම් නැහැ. සර් මෙයා. ඔව්. ඔන්න මම ආයි පැහැදිලි කරනවා. දැන් මේ දෙක තියෙන්නේ මොන මොකද්ද මොන ස්ථානේ නමද? සියස්ථානයේ. සියස්ථානයේ. ඒක තමයි මේ අහලා තියෙන්නේ. මේ දෙක ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? සියස්ථානයි. ඒක තමයි සියස්ථානයක ස්ථානය කුමක්ද? සියස්ථානයි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මයි පුතේ දෙක ඉලක්කම පිහිටි ස්ථානේ ස්ථානීයගේ ලියන්න. සර් අපිට පේන්නේ නැහැ. සර් අපිට පේන්නේ නැහැ. හරි. තප්පරයක් දෙන්නකෝ. පේන්නේ. හරි හරි තප්පරයක් දෙන්නකෝ. අපරයක් දෙන්නකෝ අපිට. මොකද අපි බැටරි මාරු කරනවා කැමරාවේ. අපරයක් දෙනවා. දෙන්න අපිට. අපි කැමරාව බැටරි මාරු කරනවානේ. දැන් අර තේරුම් නැති එක හරියටම තේරුම් ගන්න ඕන. හරි. දැන් ඔන්න ආයි බලන්න මම ආයි කියලා දෙනවා. දැන් ඉස්කෝලේ දෙක කියනුන්නේ. निरूपित अगे निरूपित अगे දැන් මේකේ වාට අහලා තියනවා නේද දෙක ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද කියලා? ඔව් දෙකෙන් ඒක තමයි ඔය ඔයාවේ කියන උත්තරේ. එතකොට දෙකේ ඉලක්කම පිහිටි ස්ථානය තමයි මොකද්ද? ස්ථානය තමයි පුතේ මොකද්ද? සියස්ථානය. ස්ථානය කුමක්ද? සියස්ථානය. දැන් මෙතනදී අහන්නේ ස්ථානීය අගය. ස්ථානීය අගය අහන්නේ ස්ථානීය අගය ලියනකොට ආම්මගේ පුතාට කොතනදි ලියන්න පුළුවන් ඔය දෙකෙන් නිරූපිත අගය කියලා. ඔයා ඔය ලියන්නේ 200නේ. හරිද? ස්ථානීය අගය කියලා ඔයාට කියන්න වෙන්නේ මෙන්න මෙතන තියෙන එක මේ තියලා තියෙන ඔය ස්ථානීය අගය වෙනම අහනවා. ස්ථානියගේ නම වෙනම අහනවා. මේක ප්‍රශ්න දෙකකට අහලා තියෙනවා. එතකොට දැන් මෙතනත් අපිට ලියන්න වෙන්නේ මොකද්ද? මෙතන තමයි ওই දුව අහන ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද? එතන තමයි සියස්ථානේ. ස්ථානය කුමක්ද? ස්ථානය කුමක්ද කියලා අහන්නේ. ස්ථානය කුමක්ද? සියස්ථානේ. ස්ථානය කුමක්ද? සියස්ථානේ. හරිද? පැහැදිලිද? තේරුණාද? 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 සර් ඉස්කෝලේ අපිට කියා දීලා තියන්නේ ඔහම නෙවෙයි සර් ඉස්කෝලේ කියා දීලා තියන්නේ දෙක කිව්වොත් එහෙම දෙක ඉලක්කම් පිහිටි ස්ථානය සිය ස්ථානය දෙක ඉලක්කම නිරූපිත අගය එතකොට 200යි දෙක ඉලක්කම් පිහිටි ස්ථානයේ ස්ථානීය අගය කිව්වොත් එහෙම 100යි කියලා ස්ථානයේ ස්ථානීය අගය සර් හරි දැන් එතනදී
ඒ දෙක පිහිටි ස්ථානයේ නම මොකක්ද? දෙක පිහිටි ස්ථානයේ නම මොකක්ද? සිය ස්ථානයේ සර්. ආ ඒක තමයි මම උතල දාලා තියෙන්නේ. දැන් මෙතනදී සිය ස්ථානේ දැන් බලන්නකෝ මේකේ ප්‍රශ්න තුනම අහනවන එකට. දැන් මේකෙන් අහනවා වෙනම දෙකෙන් නිරූපිත අගය කියලා. හරිද? දෙකෙන් නිරූපිත අගය වෙනම අහනවා හතරෙන් නිරූපිත අගය වෙනම අහනවා. මෙතන දෙක ඉලක්කම පිහිටි ස්ථානේ ස්ථානීය අගය ලියන්න කියලා කිව්වහම මගේ දූලක මේ දෙක ඉලක්කම පිහිටි ස්ථානේ ස්ථානීය අගය කිව්ව ස්ථානේ කියලා ලියුවොත් මේ උත්තරේ දෙකම එකක් වෙනවද දෙකක් වෙනවද මෙතෙන්ටත් සියස්ථානේ කියලා ගාලා මෙතෙන්ටත් සියස්ථානේ කියලා දැම්මොත් මට කියන්න මේ උත්තර එකක් වෙනවද දෙකක් වෙනවද එකක් වෙනවා ඔව් මට උත්තර දෙන්න ඔය දෝනි උත්තර දෙන්න මෙතන මෙතන උත්තරේ මොකද්ද සියස්ථානේ එතකොට මෙතෙන් දෙන්නේ මොකද්ද मुकाद्दे मुकाद्दूत्तरे अब उधर माते कताकर भी दोनी मटे किया ना को मेतेंटे ना उत्तरे मुकाद्दे सियास्ताने मेतेंटे ना उत्तरे मुकाद्दे बोल आप ये ना विधि है क्या मुकाद्दे से बैंग මං අහන්නේ දෝගෙන් මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ හා කියන්න බලන්න. සියස්ථානයේ සර්. ආ මේකේ නම් උත්තරේ මොකක්ද? සර් එකට මන් දාලා තියෙන්නේ 100 කියලා සර්. ආ එතකොට සියස්ථානේ සහ 100 කියලා කියන්නේ ස්ථානයයි 100යි කියලා කියන්නේ ඔතනම දෙකම එකයි නේ පුතේ. ඒ දෙකම එකයි දාලා තියෙන්නේ. ස්ථානයි තේරුණාද 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 ඉලානි තේරුණාද පැහැදිලිද පැහැදිලිද ආ එන්නකෝ අපි මෙතෙන්ට එන්නකෝ ඊළඟ රෝමන අංක 3ට එන්න දෙකෙන් නිරූපිත අගය හතරෙන් නිරූපිත අගයට වඩා කොපමණ වැඩිද මට කියන දෙකෙන් නිරූපිත අගය කීයද मट की हतरेंटाई ना रे ना खालीं दूने खालीं आप इधर दिन पलापुनो किया थे लापुनो पहाई अरे जो लापुनो पहाई मेके कब तक कहाया ही मेके लापुनो हाया ही देखा जाता ही पर मेके का दिन डे लापुनो देखा मैं आपको वापस तेरे देख कर गा इतनो कर दे माता की आंख लोगों में लापुनो किये दिन में ඔක්කොම ලකුණු 10යි මම ආයේ පැහැදිලි කරනවා ඔන්න බලා ගන්න ඔන්න ආයේ බලා ගන්න ඔය දැන් මයික් ඕෆ් කරගන්න හැමෝගේම ලෝචනගේ මයික් ඕෆ් කරගන්න ගමිදුගේ මයික් ඕෆ් කරගන්න ඔසඳගේ මයික් ඕෆ් කරගන්න හොඳයි දැන් ඔන්න මම ආපහු උත්තරේ පැහැදිලි කරනවා බලා ගන්න ඔසඳගේ මයික් ඕෆ් කරගන්න මේක මෙතකොට තිබ්බ ගණන් කියන්න කියලා කඩ බලන්න ඔසඳගේ මයික් ඕෆ් කරගන්න ආ ඔසඳගේ මයික් ඕෆ් කරගන්න හරි. ඔන්න බලන්න මම ආයේ පැහැදිලි කරනවා. ඔන්න ආයේ බලා ගන්න හැමෝම. පළවෙනි මේකේ මේ උත්තර ටික ආපහු චෙක් කරගමු. දෙක ඉලක්කම පිහිටි ස්ථානයේ මොකක්ද? දෙක පිහිටි මෙතන ඉලක්කමේ ස්ථානේ එක ස්ථානේ, මේක දස ස්ථානේ, මේක සිය ස්ථානේ, මේක දහහ ස්ථානේ, මේක දස දහ ස්ථානේ, මේක මිලියන ස්ථානේ. ඒක හරිද? ඒක හරි. ඔන්න වෙන වෙනම චෙක් කරගමු. මේක අංක 1.
लकुण एक हरिद ඊළඟට දෙවෙනි එක අහනවා දෙක පිහිටි ඉලක්කමේ ස්ථානීය ආගය හරිද දෙක පිහිටි ඉලක්කම කියන්නේ එක ස්ථානය කියන්නේ 8 එක ස්ථානය මෙතන ඇවිල්ලා තියෙන්නේ දසස්ථාන මෙතන ඇවිල්ලා තියෙන්නේ 4 මෙතන තියෙන්නේ සියස්ථාන එතකොට දෙක ඉලක්කම පිහිටි ස්ථානයේ ආගය ඒ කියන්නේ සිය ස්ථාන मेतन हरी एक मित्र मिला मेदे कि ओण्डिया මේකට ඕනනම් අපිට ලියන්න පුළුවන් 100 කියලා. එහෙම නැත්නම් 100 දාන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට අන්න ඒකට ලකුණු දෙකයි ඒක වෙනස් වෙන්නේ. එතන මේක හරියද බලන්න. දෙකෙන් නිරූපිත ආගය 200යි, 4ෙන් නිරූපිත ආගය 40යි, 200ෙන් 40ක් ගියා 108යි. එතනට හරි. අන්න දැන් ලකුණු 10ෙන් 10 තියන අතුස්සන් दहाएं 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 हम दाई देंगे तो कुछ हरे देंगे तो कुछ ये आपी खाता आपी तिक मात तिक खाता अंदर पु दू निवरदी हरे दस दू निवरदी किसी में गैटलो आपने माता मितेन तो लंगट है लंगट है इलाक कम पेन ने पुते मितेन बोर्ड देखे ये हिंदाई माता एक बार तो मितेन होया आगान ने बेरी एक ඒක නොබල තමයි මෙතන තර්ක කරන්නේ. ඔන්න දැන් ආපහු මම ඔයාලට ඒක පැහැදිලි නම් ආයෙත් මම පැහැදිලි කරනවා. මේන් බලා ගන්න. දැන් 749 කියලා ගන්නකො. කොහොම අහගන්න. මේ 7 කියන තැන ස්ථානයේ නම තමයි ආනහ ගන්න. ස්ථානයේ නම තමයි සිය ස්ථානේ නැත්නම් සිය ස්ථානේ. ඔන්න ඔය තුන හරියට බලා ගන්න. සියස්ථාන මේ ස්ථානේ නම සියස්ථානේ ඊළඟට මේකෙන් අහන්න පුළුවන් තව එකක් තමයි ස්ථානීය ආගය ස්ථානීය ආගය ස්ථානීය ආගය ඒ කියන්නේ මේක ඝනකරාමුවට දාපුවම කම්බි කූරේ තියෙන යට ඉලක්කම ඒකට අපිට එන්නේ 100ය එහෙම නැත්නම් ඔයාට 100 කියලා ලියන්න පුළුවන් ඊළඟට මේකෙන් අහන තව ප්‍රශ්නයක් තමයි මොකද්ද 7 තියෙන ස්ථානයේ තියෙන මොකද්ද 7ෙන් නිරූපිත ආගය නිරූපිත ආගය ඒක තමයි 3 වෙනි එක ඒක තමයි 700 දැන් තේරුණාද හැමෝටම තේරුණා සර් දැන් තේරුණා දැන් මේ ප්‍රශ්නේ අහපු අහපු දුව හරි නේද ඔයා අහපු ප්‍රශ්නේ අහපු දුව හරි නේද ඒක संख्या ඒකේ තියෙන ස්ථානීය අගය 100. ඒකෙන් නිරූපිත අගය 700. දැන් හරිනේ? දැන් හරිනේ දෙක. හරි. එහෙමනම් එන්න. එන්න අපේ ඊළඟ ගාන. මොනවා හරි ගැටලුවක් වුණොත් මම ලියලා තියෙන එකේ මොනවා හරි අපහැදිලි තැනක් තිබ්බොත් දූල පුතාලා අනිවාර්ත පාද්දා ගන්න දැන්. ඔන්න දෙවෙනි ප්‍රශ්න.
දෙවෙනි ප්‍රශ්න පහත රූපයේ ඉංග්‍රීසි අක්ෂර වලින් දැක්වෙන කෝණ විශාලත්වයේ අනුව වර්ග කළ විට කුමන නමකින් හැඳින්වේදයි ලියන්න මට කියන්න රූපයේ කෝණ කීයක් තියනවද මොනවද ඒ තියන අකුරු අකුරු ඔයාලට හොයන්න පුළුවන් ද බලන්න මට මට අකුරු දෙකක් හොයන්න පුළුවන් ඒ අකුරු තියනවා ඒ අකුරු තියනවා තව C තියනවා තව C ඒ අකුරු මෙතන තියනවා E B B C තියනවා A B C ඊළඟට E අකුරු තියනවා තව මෙතන තියන අකුරු ඔයාට පේනවද इसलामीकरण මේ මොන කෝණද සුළු කෝණ සුළු කෝණ මේ මොන කෝණද සුළු කෝණ සුළු කෝණය මේ මොන කෝණද අංක කෝණය මේ මොන කෝණද අංක කෝණය කෝණය සරල කෝණ සරල කෝණය පරාවර්ත කෝණය හරි එතකොට දැන් මට කියන්න ඒ අකුර තියෙන්නේ මෙතන මේ කෝණය මොන කෝණයක්ද සුළු කෝණය සුළු කෝණය ඒක දාන්න සුළු කෝණයක් කියලා සුළු කෝණය කියනවා නම් හරියක් දාලා එක ලකුණක් දෙන්න හරියක් දාලා එක ලකුණක් දෙන්න ඊළඟට B අකුරෙන් පෙන්වන්නේ මොකක්ද සුළු කෝණය සුළු කෝණය ඒක දාගන්න ඍජු කෝණයක් කියලා සර් ඔව් කියන්න සර් ඔය ටික පිළිවෙලටම ලියන්න ඕනේද නෑ නෑ පිළිවෙලටම ලියන්න ඕනේ නෑ මුත්තේ පිළිවෙලටම ලියන්න ඕනේ නෑ හා සර් හරි ඊළඟට C එකෙන් කියන්නේ මොකක්ද මගේ පුතාලා මට කියන්න මහා කෝණය මහා කෝණය සීය කුරේ කියන්නේ මෙන්න මේ කෝණය මහා කෝණය නේද ඔව් සර් සී මහා කෝණය ඒකටත් එක ලකුණක් දෙන්න හරිනම් D සරල කෝණය D අකුර කෝ D අකුර කොහෙද තියෙන්නේ D අකුර නේද මේ D D D අකුර මොකද්ද සරල කෝණය සරල කෝණය කෝණය ඊළඟට අන්තිම එක මොකද්ද පරාවර්ත කෝණය පරාවර්ත කෝණය ආ මේ දිනේ පරාවර්ත කෝණය නේද ඊ කියන්නේ මට නම් පේන්නේ නැහැ ඒක ඔයාට නම් ඊ අකුර පේනවා කියනවා මට නම් පේන්නේ නැහැ පරා පරාවර්ත කෝණය ප්‍රශ්න පත්‍රයේ හරියටම තියෙන කෝණය ඊ කෝණය නම් ඒකට ඊ කියලා අපි ඔන්න අරගමු දැන් බලන්න ලකුණු කීයක් හදෙන්ට දුන්නාද අපි පහ ලකුණු පහ ලකුණු පහක් තියෙනවා එතන නේ හොඳයි ලකුණු පහම තියෙනවා ලියාගත්තේ නැහැ. ආ තාම අත උස්සන් දෙපා. මම තාම කිව්වේ නැහැ. මම තාම කිව්වේ නැහැ. පහම ඒ ඔන්න ඔන්න එතන පහම තියෙනවා. දැන් ලියාගත්තේ නැති අය ලියාගන්න. ලියාගත්තේ නැති දූල පුතාලා ලියාගන්න. හරිද? තාම ලියන අය ඉන්නවද? පහෙන් පහයි කියලා ලකුණු දාන්න එපා. පහෙන් පහයි කියලා ලකුණු දාන්න එපා. පහෙන් පහයි කියලා ලකුණු දාන්න එපා තාම. තාම ලියන අය ඉන්නවද? ලියන අය ඉන්නවද? සර් දැම්මනේ. නැහැ සර්. ආ එපා එපා තාම ලකුණු දැන් මේ මෙහෙම දාන්න ඒ ඇති ඔය මන් දාලා තියෙන විදිහට ලකුණු දාන්න ඒ ඇති හරි ලියලා ඉවරයිලු තුනෙත් අයියේ
ඒක B කොටස ගන්න ඔබට. හොඳයි. ඒක B කොටස ගන්න උඩට හරි. B කොටස පල්ලෙහාට. තව චුට්ටක් අපි ගමු. තව තව පොඩ්ඩක් ගමු. තව පොඩ්ඩක්. තව ආ හරි හරි ඇති ඇති හොඳයි ආ දැන් එහෙම නම් එන්න අපේ B කොටස කොහොම බලන්න අපේ B කොටස දක්ෂිනාවර්ත මොකද්ද මට කියන්න දක්ෂිනාවර්ත කියන්නේ දකුණු දක්ෂිනාවර්ත කියන්නේ මොකද්ද දකුණු පැත්තට අපි ඔහම ඉන්නකොට අහගන්න අපි ඔහම ඉන්නකොට මගේ දකුණු අත ඔහම මම අපහැරියොත් ඒ දකුණු අත කඩන් වැටෙන පැත්ත අපි කියන්නේ මොන පැත්ත කියලාද දකුණු පැත්ත දක්ෂිනාවර්ත මම ඔහම ඉන්නකොට මගේ වම් අත කඩාගෙන වැටෙනවා වම් අත මගේ වම් අත කඩාගෙන වැටෙනවා වම් අත ඔයාගේ වම් අත කඩා වැටෙනවා අන ඒ පැත්තට අපි කියන්නේ මොන ආවර්ත කියලාද වම් අත වර්ත එතකොට එහෙනම් දක්ෂිනාවර්තව බැලීමේදී දිශා අතර කුමන වර්ගයේ කෝණයක් සෑදෙන්නේ දැයි ලියන්න පහත දිශා අතර එහෙනම් පළවෙනිම ප්‍රශ්නේ මම ඉස්සෙල්ලාම මේකේ උතුර දකුණ ටිකක් දාගෙන ඉන්නද මගේ පුතේ දැන් මට කියන්න දූල පුතාලා ප්‍රධාන දිශා හතර මට කියන්න උතුර නැගෙන හිර දකුණ බටහිර උතුර උතුර නැගෙන හිර දකුණ අස්නාහිර එතකොට මේ දිශාවල් දෙක මැදින් තව අනු දිශාවක් යනවනේ මොකක්ද එතකොට මේ දිශාව මොකක්ද ඊසාන ඊසාන මේක මොකක්ද ඊසාන ඉනි කොන මේක ඉනි කොන ඉනි කොන මේක පිරිත පිරිත මේක බයඹ හරි දැන් එතකොට පොඩ්ඩක් අහන් ඉන්න එතකොට ඕක අපිට මතක තියාගන්න පුළුවන් දැන් මම කියලා දෙන හැම වෙලාවකදීම මගේ දූල පුතාලා මයික් ඕෆ් කරගන්න ඕනේ. මම දෙයක් ඇහුවොත් විතරයි මගේ පුතාලා මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕන. පැහැදිලිද නැත්නම් ඔයාලගේ සද්දෙට දැන් අර එකදුවේ අර කලින් ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා පළවෙනිම අහපු ප්‍රශ්නේ මට හරියටම පැහැදිලි වෙන්නේ නැත්තේ මොකද ඔයාලා එක්කෙනෙක් නෙමෙයි ළමයි 100කට කිට්ටුවෙන් කෑ ගහනකොට ඒ ඔයාලගේ හැම සද්දයක්ම මට ඇහෙනවා. තේරෙනවද කියන දේ? ඔයාලා හැමෝම කෑ ගහනකොට ඔයාලගේ හැම සද්දයක්ම මට ඇහෙනවා. එතකොට ඒ සද්දත් එක්ක ඔයාලා අහන දේ මොකද්ද කියන එක එකපාරට මට තේරුම් ගන්න බෑ. ඒන්න මගේ පුතාලා මයික් ඕෆ් කරගන්න ඕනේ. නැත්නම් ඔයා හුස්ම ගන්න සද්දේ පවා මට ඇහෙනවා. තේරෙනවද කියන දේ? ඔයාලගේ ගෙදර බල්ලු පුරනවා ඇහෙනවා එතකොට දැන් ඔයාලගෙන් කෙනෙක් මොනවා හරි එකක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ නැවත නැවත අහනකම් මට තේරෙන්නේ නැහැ මොකක්ද අහන්නේ කියලා. ඇයි ඔයාලගේ සද්දෙත් එක්ක හොයාගන්න බෑ? එක්කෙනෙක් තව එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. එහෙනම් දැන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. ඒකේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. උතුරු දිශාව හා ඊසාන දිශාව. හරිද? උතුරු දිශාවයි ඊසාන දිශාවයි මේ තියෙන උතුරු දිශාව මේ තියෙන ඊසාන දිශාව එතකොට ඔය දිශාවන් දෙක අතර මොන විදිහටද බලනවා කියන්නේ දක්ෂිනාවර්තව දක්ෂිනාවර්ත එතකොට දක්ෂිනාවර්තව කියලා කියන්නේ ඕම් ඔබම අපි දකුණු පැත්තට කරකෙන්නේ එතකොට මෙන්න මේ කෝණය නේද අහන්නේ උතුරයි ඊසානයි අතර මෙන්න මේ කෝණය. ඒතොර මෙන්න මේ කෝණය මොකක්ද? සුළු කෝණය. මෙන්න මේ කෝණය මොකක්ද? සුළු කෝණය. සුළු කෝණය. සුළු කෝණය.
කෝණය. හොඳයි. ඊළඟට දෙවෙනි එකේ අහනවා ඊසාන දිශාව සහ ගිනි කොණ දිශාව. ඕ ඊසාන දිශාවයි මේක මම අයින් කරනවා. දැන් අහන්නේ ඊසාන දිශාවයි ගිනි කොණ දිශාවයි අතර. ඔය මොකද්ද මොන කෝණයක්ද කියන්නේ? ඍජු කෝණය. ඊළඟට තුන්වෙනි එකේ අහනවා ප්‍රශ්නේ නැගෙනහිර දිශාව සහ බස්නාහිර දිශාව. නැගෙනහිර දිශාවයි බස්නාහිර දිශාවයි. මේ නැගෙනහිර මේ බස්නාහිර. ඉතින් මෙන්න මේ කෝණය මොන කෝණයද කියලා අහන්නේ. සරල කෝණය. මේ කෝණය මොන කෝණයද? සරල කෝණය. සරල කෝණය. සරල කෝණය. एक सरल कोणे एना මේකට මගේ පාළට එක ලකුණ ගන්න දෙන්න මේකට එක ලකුණක් දෙන්න මේකට එකක් දෙන්න මේකට එකක් දෙන්න හරිනේ දැන් ඔය මේ තෙනේ සෙහන්සා මොකද මයික් එක ඕෆ් කරගන්නකෝ හරි දැන් ඔන්න ලකුණු තුනක් දුන්නා ඒකට හරි නේද හරි දැන් ලකුණු ඔක්කොම 8ක් දීලා තියෙනවා තව ලකුණු දෙකක් තියෙනවා දෙන්න අපි යන් අපේ ඊළඟ කොටස ඊළඟ ගානට C කොටසට යන් सी कोट सटे सी कोट से अभी मे दिवेनी गाने सी कोट से रोमन नांक एक सहानी गणित विषयट लभु लकुनु आसन्न दहाय गुणाकारेट वटवित हत्तेवक लभेन भव ඇය පවසයි දැන් ඔය ලෝචන මයික් ඕෆ් කරගන්න ඕන හරි ඊළඟට පුන්සලා තමන්ගේ පුන්සර තමන්ගේ මයික් ඕෆ් කරගන්න ඕනේ ඔසඳ තමන්ගේ මයික් ඕෆ් කරගන්න ඕනේ හරි එතකොට දැන් මේකේ බලන්න සහනි ගණිත විෂයට ලැබූ ලකුණු ආසන්න 10ට වැටෙවු විට 70ක් ලැබෙන බව ඇය පවසයි. එහෙනම් ඇය ලබා ඇති ලබා ඇය ලබා තිබිය හැකි උපරිම ලකුණු ගණන කීයද? එතකොට මට කියන්න උත්තරේට 70ක් ලැබෙන්නේ උත්තරේට 70ක් ලැබෙන්නේ මොන සංඛ්‍යාව ආසන්න 10ට वाटे याना कोटा देखिए लाइन में यहाँ ये तो उत्तर है अड़े बाह हटेन ये तो उत्तर है हटेन आवे ये टे वैरदी हट्टा हटरा हट्टा हटना हटरे हट्टा हटरे ऊपरी मलापुना उन्हाँ गाना ऊपरी मलापुना हट्टा हटरा ऊपरी मलापुना हट्टा हटरा उपरीम लकुन ගණන කියලා කියන්න බෑ උපරිම නම් ලකුණු ගොඩක් තියෙන්න බෑනේ
උපරිම නම් ලකුණු ගොඩක් තියෙන්න පුළුවන්. උපරිම ලකුණු ගණන කිව්වම උපරිම නම් එකයි නේද තියෙන්න ඕනේ. ඔව් සර්. ආ එහෙනම් උපරිම ලකුණු ගණන කියලා අපිට 74 වැඩි 73 වැඩි 72 වැඩි එහෙම කී කියා කියන්න පුළුවන්ද? බෑ. ඒ ප්‍රශ්නේ වැරද්දක් තියෙන්නේ. ඉතින් මේ මේකේ එහෙමනම් උපරිම ලකුණු ගණන කීයද කියලා අහන්න. ඉතින් ඇත්තටම මෙතන හොඳම දේ තමයි උපරිම ලකුණ කීයද කියලා දැම්මනම් හරි. ඒ ගණන කියන එක කපන්න. ඒ ගණන කියන එක කපන්න. ඒ ගණන කියන එකෙන් තමයි ඔය ආයතන පටලව ගන්න. 74යි. ඒකට දෙන්න එක ලකුණක්. ඉතින් මේවා අපි හදපු මම හදපු ප්‍රශ්න පත්‍ර නෙවෙයි පුතේ. මේ තියෙන එක එක කලාප වලින් අධ්‍යාපන කොට්ටාෂ පළාත් වලින් හදපු ප්‍රශ්න පත්‍ර. ඉතින් ඒවා එක එක වැරදි තියෙනවා. ආ ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඒවත් එක තමයි අපි ඉස්සරහට යන්නේ. රෝමන අංක 2. ඒකේ අහනවා ඇය ලබා තිබිය හැකි අවම ලකුණු ගණන නෙමෙයි අවම ලකුණ කීය? 65. ආ 65. ඔව් අන්න එතකොට අපිට ගන්න පුළුවන් 65 කිය. 65. ඔව් 65. 65. දැන් මම ඒක තව උත්තරේ පැහැදිලි කරන්නම්. තව සමහරුන්ට එකපාරට ඒක තේරුනේ නැහැ. සමහරු අහනවා කොහොමද එහෙම උනේ කියලා. එතකොට දැන් මේකට සම්පූර්ණ ලකුණු හම්බෙලා තියෙනවා. 10න් බලන්න 10න් කීයද කියලා දාන්න. අවම ලකුණ කියලා අවම ලකුණ උපරිම ලකුණ කියලා ඉස්සරහින් ලියනවද? අවම ලකුණ උපරිම ලකුණ කියලා දාන්න ඕනේ නැත්තේ රෝමන් අංක 1 2 කියලා වා දාලා තියෙනවද? ඔව් සර්. එහෙමනම් හරි. එහෙමනම් උපරිම ලකුණ අවම ලකුණ කියලා දාන්න ඕනේ නැහැ. දැන් මේක තේරුම් නැති කට්ටිය ඉන්නවා පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්නකෝ. මේක තේරුම් නැති කට්ටිය ඉන්නවා පොඩ්ඩක් බලන්න. පුතේ උත්තරේට 70 එනවා කියලා කියන්නේ මෙන් අහන්න. දැන් ඔය ආසන්න කරනවා කියලා කියන්නේ හොඳට අහගන්න පුතේ. දැන් හිතන්නකෝ මෙහෙම. හිතන්නකෝ මෙහෙම මෙන් බලා ගන්න. දැන් මෙතන තියෙන්නේ 70 කියන්නකෝ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද 60. මෙතන තියෙන්නේ මොකද්ද 80. උන් හොඳට අහගන්න. ඔතන තියෙන්නේ 80. එතකොට දැන් අපි බලන්නේ අපෙන් අහන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපෙන් අහන්නේ උත්තරේට ආසන්න 10ට වටේනකොට 70ට හිට්ටුම. ඒ කියන්නේ 70ට ආසන්නම 70ට ආසන්නම වැඩිම ලකුණ කීයද කියලා. එතකොට ඒකට තමයි අපි 74 ගන්න. දැන් බැරි වෙලාවත් අපි 75 ගත්තොත් එහෙම ඒක ආසන්න වෙන්නේ කාටද? 80ට. ඒක ආසන්න වෙන්නේ 80ට. තේරුණාද කියන දේ? තේරුණාද පැහැදිලිද කියන දේ? එතකොට 65 තියෙන්නේ මෙන්න මෙතන. ඔන්න ඔතන තමයි 65 තියෙන්නේ. ඔතන තමයි 75 තියෙන්නේ. ඔතන තමයි 75 තියෙන්නේ. එතකොට දැන් අපි බලන්නේ 70 ගත්තහම උත්තරේට 70 ලැබෙන්නේ කොයි කොයි සංඛ්‍යාව ආසන්න 10ට වට යනකොටද කියලා අහන්න. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මගේ පුතේ. දැන් බලන්නකො දැන් 60 ගත්තහම 60 ආසන්න 10ට වට යනකොට අපි කරන්නේ මොකද්ද? මේ අග තියෙන ඉලක්කම අයින් කරලා මොනව කරනවද? කෙලින්ම ඒ අගයට ගන්නවා. දැන් අපි 60 ආපහු වට යනකොට ඉන්නේ 60මයි. දැන් අපි හිතන්නකො 61 කියලා. එතකොට 61 ආසන්න 10ට වැටෙව්වත් ඉන්නේ 60මයි. 62 කියලා හිතන්නකො. 62 ආපහු වැටෙනකොට ආපහු ඉන්නේ 60මයි. එතකොට 63 ගන්නකො. 63 ආසන්නම ආපහු 60ටමයි. එතකොට 64 ගන්නකො. 64 ආපහු ආසන්න වෙන්නේ 60ටමයි. ආයේ 65 ගන්නකො පුතේ. 65 ආසන්න වෙන්නේ 65ට නෙවෙයි. කීයටද? 65 ආසන්න වෙන්නේ කාටද? 70ට. ඊළඟට 66 ගන්නකො. 66 ආසන්න වෙන්නේ 70ට. 67 ගන්නකො. 67 ආසන්න වෙන්නේ 70ට. 68 ගන්නකො. 68 ආසන්න වෙන්නේ 70ට. ඊළඟට 69 ගන්නකො. ඒක ආසන්න වෙන්නේ 70ට.
ඊළඟට මගේ පුතාලා 70 ගන්නකෝ 70 ආසන්න වෙන්නේ 70ට 71 ගන්නකෝ ඒක ආසන්න වෙන්නේ 70ට 72 ගන්නකෝ ඒක ආසන්න වෙන්නේ 70ට 73 ගන්නකෝ ඒක ආසන්න වෙන්නේ 70ට 74 ගන්නකෝ ඒක ආසන්න වෙන්නේ 70ට 75 ගන්නකෝ 75 ආසන්න වෙන්නේ කියේ 10 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
අපේ තුන්වෙනි ප්‍රශ්නයට යන අංක 3. එන්න පුතේ තුන්වෙනි ප්‍රශ්න. හැම වෙලාවෙම මොනවා හරි තේරුම් නැත්නම් මගේ පුතාලට තේරුම් ගන්නකම්ම නැවත නැවත අහන්න. නැවත නැවත අහන්න. නැවත නැවත අහලා 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 අඩුපාඩු මොනවද කියලා අඩුපාඩු සකස් කර ගන්න. එක්තරා වෙලෙන්දෙකු දින 4කදී ලැබූ ලාභයන් පහත සංඛ්‍යා රේඛාවේ නිරූපණය කර ඇත. ලාභයේ රුපියල් වලින් දී ඇත. මෙම සංඛ්‍යා රේඛාව උත්තර පත්‍රයේ සටහන් කරගෙන පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්. 3.1 උඩට ගමු. තව ගමු. තව ගන්න. තව ගන්න. තවත් අරගන්න කමක් නැහැ. කමන්නයි බ්‍රහස්පතින්ද බ්‍රයන් න විතරක් අපිට පේන විදිහට ගත්තා පල්ලෙහා ඉඳින තව පුළුවන් ඇති දැන් ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ ඔබට තුන්වෙනි ප්‍රශ්නේ එල්ල වෙන පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 3 කියලා දාන්න ඕනේ දැන් තමන්ගේ දූල පුතාලගේ අම්මලා තාත්තලා ළඟ ඉන්නවා නම් විශේෂයෙන්ම බලන් දෙයාලා ප්‍රශ්න අංක දාන විදිහ ඒක ඉතාමත් වැදගත් එයාලා අංක දාන්නේ සමහර වෙලාවට ඔක්කොටම එක අංක. මේ රෝමන් අංක කියලා දාන්නේ ඒවට දාන්නේ ප්‍රධාන අංක. ඒ අඩුපාඩු හදාගන්න. දැන් මේ බ්‍රහස්පතින්දා ලකුණු කරලා තියෙනවා ලාභේ බිඳුවයි. අඟහරුවාදා මෙතන 200යි. එතකොට බදාදා තියෙන්නේ 300යි 5 මෙතන 300යි 400යි දෙක මැද්දේ. හිතාගන්නකෝ කීයද කියලා. එතකොට සඳුදා කීයද 500යි. දැන් අහනවා සඳුදා දිනේ ලැබූ ලාභය කොපමණද මට දූල පුතාලා කියන්නේ සඳුදා ලැබූ ලාභය කීයද රුපියල් 500 රුපියල් 500යි රුපියල් 500යි රුපියල් 500යි ඒකේ රුපියල් කියලා දාලා තියෙනවද ඔව් රුපියල් කියලා දාලා තියෙනවා නම් ලකුණක් දෙන්න රුපියල් කියලා දාලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න 500ට එකක් දෙන්න ලකුණු දෙකක් දෙන්න. දැන් සඳ බින්දු දෙක දාන්න ඕනේ නැද්ද? අග බින්දු දෙක දාන්න අවශ්‍ය නැහැ. හිත දාලා අග බින්දු දෙක දාන්න ඕනේ නැහැ. ඒක දැම්මත් වැරදි නැහැ. ඒක දැම්මත් වැරදි නැහැ. හරි. දැන් රෝමන් අංක 2. රෝමන් අංක 2. ලාභයක් හෝ අලාභයක් හෝ සිදු නොවී ඇත්තේ කවදාද? ලාභයක් උනේත් නැහැ අලාභයක් උනේත් නැහැ. කවද්ද ඒ? බ්‍රහස්පතින්ද? මොකද බිඳුවයි නේද? බිඳුවයි. කීයක්වත් හම්බුනේ නැහැ. එහෙම ඉන්නේ බ්‍රහස්පතින්ද? මගේ පුතාලා ලකුණු දෙකක් දෙන්න හරිනම් ලකුණු දෙකයි ඊළඟට රෝමන් අංක 3 තුන්වෙනි ප්‍රශ්නේ සඳුදා දිනේ ලැබූ ලාභය මට කියන්න සඳුදා ලැබූ ලාභය 800යි නේද සඳුදා දිනේ ලැබූ ලාභය කීයද බලන්න රුපියල් 500යි 500ද 800ද රුපියල් 500යි සඳුදා දිනේ ලැබූ ලාභය 500යි අඟහරුවාදා ලැබූ ලාභය කීයද රුපියල් 200යි
ලැබූ ලාභයට වඩා කොපමණ වැඩිද? रुपियाल अंगहरुआदा रुपियाल रुपियाल लकुनु देखा निकम्म तुंसिया दालती एक लकुन दे නිකම්ම 300 දාලා ඔව් කියන්න රුයන්න දාලා තියනවා නම් නේද දෙකක් දාන්න දෙන්නේ ඔව් රුයන්න දාලා තියනවා නම් තමයි දෙකක් දෙන්නේ රුයන්න දාලා සම්පූර්ණයෙන්ම රුපියල් කියලා නේද ඔය රුපියල් 500 රුපියල් 200 අඩු කිරීමක් ඕනේද සම්පූර්ණයෙන්ම රුපියල් කියලා ලියන්න ඕනෙම නැහැ එහෙම ලියලා තියනවා නම් වැරදිත් නැහැ ලකුණු දෙකක් දෙන්න සර් ඔය 500 රුපියල් 200ක් අඩු කරන එක ඕනේද उत्तर गन्न विधि अभी मगे पुताल संख्या मित्र बिंदु अरे संख्या रेखा में लकुनु करत बैद किसी में लकुना देन देपा किसी में लकुना किसी में वेलाव का देवनी प्रश्न पत्र उन नामला इन वन हो महागान ने देवनी प्रश्न पत्रे अपी गेदर आ रखे ने इन वा ये तो कोटा में प्रश्न पत्रे ऐतुले काउरुआरी मनोहारी ऐंदरा लकुनु करला दी बहुत यहाँ तक किसी दूर लकुना क्लबिन ने नया मुकदमा प्रश्न पत्रे गेदर गे लखनऊ कर लखनऊ देखा मम की प्रश्न पत्र प्रश्न लिया प्रिंट आउट के हरे प्रश्न लिया पुत्र हरे ओके लाखों कुरान दे पाक ये ला ये मने तू है देंगे ओके मूल्य में किया ना वाने संख्या रे का ओके ऐंधे गांडे किया ला ये ऐंधे के ओके लाखों कुरान टा बेरत दाखने इलाकर मागे पुताल बरान ने सेनसुरा दा दिने रुपियाल सीए का लाभ या लेबू बाबर आवश्यना वेलेंदा अपहसा दहायकना
රුපියල් 100ක අලාභයක් ලැබූ බව අවසන වෙලෙන්දා එම අලාභයේ ඊත සංඛ්‍යාරේඛාවේ ලකුණු කර ගැනීමට සමන් නොදන්නා බව පවසයි. එම අලාභය ලකුණු කර පෙන්වන්න. දැන් මගේ පුතාලා කියන්න මේ අලාභ කියන්නේ මොකද්ද? ලාභ කියන්නේ ධන සංඛ්‍යයි. මම ඔක පාඩම කරනකොටම කියලා දුන්නානේ. ලාභය කියන්නේ ධන. ධන සංඛ්‍යයි. එතකොට අලාභ කියන්නේ මොන සංඛ්‍යාවක්? ඍණ. ඍණ සංඛ්‍යාවක්. මතක තියාගන්න. ඍණ සංඛ්‍යාවක්. එහෙනම් ආ එහෙනම් මෙන්න මෙතන තමයි ඔය 100 ඍණ 100 මේ. එතකොට ඔයාර කලින් ලකුණු කරපු එකේම ලකුණු කළාට කමන්නේ. මම ඒකට පොඩි හරියක් දාන්නම් ඒකින්. එතකොට දැන් කලින් ලකුණු කරපු එකේ මේක ලකුණු කරන්න කමන්නේ. ඒක ලකුණු දෙකකුත් දෙන්නම් ඔයා හරියට කළා නම්. මෙන්න මෙතන ලකුණු කළා නම් හරි. දැන් මේ තියෙන රේඛාවේ බින්දුවට පොඩ්ඩක් මෙහා පැත්තේ තියෙනවනේ ඍණ 100 කියලා පේනවා. ඒක වට පේනවා. ඔව්. පේනවද බලන්න. ඒක ලාවට පේනවද බලන්න. පේනවා සර්. පේනවා. පේනවා සර්. වට පේන්නේ නැද්ද මං ටිකක් ලොකුවට අඳින්න මට නම් පේන්නේ නැහැ මං ටිකක් ලොකුවට අඳින්නම්. මෙතන ඍණ 100 දැන් පේනවද බලන්න. පේනවා සර්. දැන් පේනවා සර්. පේනවා සර්. දැන් පේනවනේ. अरे तो कोटा मैं के सर उड़ा दिया ना प्रश्न दिया ना संख्याले रेखा वने इधर लकुनु कराने ओ अरे खाली मुझे आटा आदिन द किया लकी वने इधर मुली मां आदिन द किया ना रेखा अबे मां मेंन में बिंदु रीना सी ये गाव लकुनु करानो ऐंदला तीन एक एम बहने इधर सर ऐंदला तीन एक एम पुलवा මේ 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 අහන්න මේ අහන්න මේ ඉහත මේ අලාභය එම ඉහත සංඛ්‍යා රේඛාවේ ඉහත සංඛ්‍යා රේඛා. එතකොට කලින් ඇඳගත් එකේ තමයි ඔය කියන්නේ. එතකොට මේ පස්වෙනි එකට ඔයා හරියක් දෙන්න. මෙතන ලකුණු කරලා තියෙනවා නම් සර් සෙනසුරාදා කියලා ලියලා තියෙන්න. හරි, ඒක ගැන අපි කතා කරමු. ඒක සෙනසුරාදා කියලා ලියන්න කියලා නම් නැහැ නේ. Excuse me sir. සෙනසුරාද කියලා කෝකටත් ලකුණු කරන්න යා. මෙතන දාන්න සෙනසුරාද කියලා. ඔව් කියන්න පුතේ. සර් ධන 100ද ඍණ 100ද කන්නේ? ඍණ 100. ඇයි මගේ මැනික මේ අලාභයක්නේ. අලාභයක්නේ. අලාභයක් නම් අපි අච්චුපත කරනකොට අපි කිව්වා අලාභයක් නම් ඉන්නේ ඍණ පැත්ත. ලාභයක් නම් ඉන්නේ ධන පැත්ත. අලාභයක් 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 නම් හැම වෙලාවෙම ඍණ පැත්තට අලාභයක් නම් ඍණ පැත්ත තේරුණාද තේරුණාද ආ දැන් මට කියන්න 10ෙන් 10 ඉන්න අතුස්සන් ඒක B එකක් තියෙනවා මල කෙලියයි යකෝ මේකේ පේන්නේ නැහැ ඒකේ B එකකුත් තියෙනවද ඔව් සර් ඒක තියෙනවා නිකන් කියලා දෙක රට දින්නදව පොඩ්ඩක් ඉන්න ඒක B එකක් තියෙනවා ඒක B එකයි C එකයි පොඩ්ඩක් ඉන්න එක්කෙනෙක් කතා කරන්න එක්කෙනෙක් ඒක B එකයි C එකයි කියලා දෙකක් තියෙනවද B එක විතරද B එක විතරයි තියෙන්නේ හරි පොඩ්ඩක් ඉන්න එකයි දෙකයි පොඩ්ඩක් ඉන්න B එකේ රෝම ඉලක්කම් කීයක් තියෙනවද දෙකක් තියෙනවා සර් දෙකක් ආ හරි ඔව් පොඩ්ඩක් ඉන්න එහෙනම් මේකේ ලකුණු දෙකක් අඩු කරගමු පොඩ්ඩක් ඉන්න හෝ පොඩ්ඩක් ඉන්න මේකෙ මෙන්න මේ සෙනසුරාදා ලකුණු කරපු එකට එකක් දෙන්න ඊළඟට මේ 75 ලකුණු කරගත්තනේ අන්න ඒකට එකක් දෙන්න දැන් ඔයාට ඔය පේපර් එක පෙවුනට මැනික මට පේන්නේ නැහැ අන්න ඒකයි මං කලිනුත් කිව්වේ ඔයාට ඕක පෙවුනට මට පේන්නේ නැහැ අන්න ඒකයි මම ඔයාලට නිරන්තරයෙන් කියන්නේ මාපින් වැරද්දක් වුණොත් ඔයා ඒක කියන්න කියලා. හරිනේ? හොඳයි. සුනෙත් අයියේ පල්ලේ හයකට යන්න ඔන්න B කොටස තියනවලු. එතකොට ඒකට දෙන්න බෑ ලකුණු 10න් ඈ. සාම දෙන්න එපා ලකුණු 10. දැන් ලකුණු 8ක් දෙන්න තියෙන්න ඕනේ හරිනම්. එතකොට අන්තිම ලකුණු දෙක මේකට දෙමු. සර් කියරි දිරෙන් හරි ඔයාලගේ හරියටම පහවෙද්දි කරයි ඊළඟට අහගන්න තව එක ගානයිනේ
හොඳයි එහෙනම් ඔන්න අ පළවෙනි කොටස ඍණ තුනේ සිට ධන තුන දක්වා ඇති සියලුම නිකිල ලියන්න මගේ පුතාලට මේ සංඛ්‍යා රේඛාව ඕනනම් සංඛ්‍යා රේඛාව අපිට ඕකට ප්‍රයෝජනය කරගන්න පුළුවන් සංඛ්‍යා රේඛාව අපිට උදව් කරගන්න පුළුවන් මගේ පුතේ මේ තියෙන සංඛ්‍යා රේඛාව ඒ සංඛ්‍යා රේඛාව කියන්නේ ඍණ තුනේ සිට කිව්වහම ඍණ තුන ගන්නවද නැද්ද ගන්නවා ඊළඟට සිට කිව්වහම ගන්නවා දක්වා කිව්වොත් ගන්නවද නෑ දක්වා කිව්වොත් ගන්නෑ එක් කිව්වොත් ගන්න එක් එක් කිව්වොත් ගන්න එතකොට ඍණ තුනේ ඉඳන් ඍණ දෙක ඍණ එක බිංදුව එක දෙක තුන ගන්න බෑ තුන දක්වා කියලානේ තියෙන්නේ මගේ පුතේ දක්වා කිව්වොත් තුනයිති නෑ ඒක අයිති නෑ තෙක් කිව්වොත් අයිති ධන තුන තෙක් කිව්වොත් අයිති එහෙනම් මගේ පුතා අනවල ලියන්න වෙන්නේ ඍණ තුන ඍණ දෙක ඍණ දෙක ඍණ එක බිංදුව බිංදුව ධන එක ධන දෙක ධන දෙක ධන දෙක ඔන්න ඔය උත්තරේ ලියලා තියනවා නම් මගේ පුතාලා මේ රේඛාව ඇන්දත් එකයි නැතත් එකයි එක ලකුණක් දෙන්න. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. ඔව් කියන්න. සර් මම අගට 3 දාලා එතකොට සම්පූර්ණම ගණන වැරදි නේද? ඔව් මැනික සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. අගට 3 දාලා කවුරු හරි දාලා තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි. ඒකට එක ලකුණක්වත් දෙන්න බෑ මොකද මතක තියාගන්න ධන 3 දක්වා කිව්වොත් ධන 3 අයිති නෑ දෙකේ ඒක අයිති එතන බැරි ඔයාගේ සිංහල සිංහලයි බැරි ඊළඟට කියනවා ඍණ 5ක් ධන 3ක් අතර ඇති සියලුම ධන නිකිල ලියන්න මං ආය අඳිනවා සංඛ්‍යා රේඛාව හරිද නැත්තම් මේ තියෙන සංඛ්‍යා රේඛාව මට දික් කරන්න පුළුවන් නැත්තම් මට පුළුවන් ආය සංඛ්‍යා රේඛාව අඳින්න ඔන්න බලා ගන්න මෙන්න ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 ධන 3 ධන 3 ඔව් දැන් මේකේ අහන්නේ මොකද්ද ඍණ 5යි 5යි ධන 3යි 4 එතකොට ඔය දෙකම ගන්න බෑ තේරුණාද ඒ දෙකම ගන්න බෑ එතකොට ගන්න පුළුවන් මෙන්න මේ ටික ඔන්න ඔය ටික ගන්නත් බෑ. ඔය ටික ඔක්කොම ගන්න බෑ. ඔය ඔක්කොම ගන්න බෑ ගන්න පුළුවන්. නෑ නෑ ඔය ගන්න පුළුවන්. සියලුම ධන කියලා විතරයි. ධන 1යි 2යි 3යි. ධන නිකිල විතරයි මෙනික. එතකොට නිකිල කියන්නේ මේ ලකුණු කරලා තියෙන පූර්ණ සංඛ්‍යය. එතන මේකේ ධන ඒවා විතරයි ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් ධන 1යි ධන 2යි බිංදුවට ලකුණක් නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් ධන 1යි ධන 2යි විතරයි. ඕකේ මේ ධන ලකුණ දැම්මේ නැතත් 1යි 2යි ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න. දැන් ලකුණු 10න් කීයද කියලා දාගන්න. 10න් 10 ඉන්නේ අතොස්සන්. සියලුම ධන නිකිල ලියන්න කියලා නැති. ඔව් සියලුම ධන නිකිල බබෝ සියලුම නිකිල නෙමෙයි නිකිල නම් මේ ඔක්කොම ගන්න ඕනේ මෙතන තියනවා ධන නිකිල ධන කිව්වහම මේක ධනද 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 කියලා බලන්න මේක ඍණයි මේක ඍණයි මේක ඍණයි මේක ඍණයි මේකට ලකුණු නැහැ මේක ධනයි මේක ධනයි එහෙනම් 얘 දෙක 10න් 10යි තියෙන්නේ 15 දෙනයි හොඳටම මදි. හොඳටම මදි. ඔන්න අම්මලා බලන්න තමන්ගේ එක මොනවා හරි පොඩි දෙයකින් වරද්දලා ඊළඟ ගානට ගන්න. එන්න අපේ ඊළඟ ගාන අවසන් ගාන. අපේ අවසන් ගාන. හරි. එහෙනම් ඔන්න හරි. එහෙනම් ඔන්න අදායත කොට අපි 1 2 3 ප්‍රධාන අංක 1 2 3 කියන ගණන් තුන තමයි කතා කළේ.
प्रधान अंक एक प्रधान अंक देख प्रधान अंक तुन हरिद हर इतकोट मे कहना प्रश्न कहना ये प्रधान अंक हतर प्रधान अंक हतर अभी प्रधान अंक हतर हदन काल वेलाभ मदिवे प्रधान अंक हतर हदन पेहदली करल वेलाभ मदिवे एम मगिपुताल करवसे अनिवार्य हतरवेनिगानाय पश्विनिगानाय हयवेनिगानाय हत्वेनिगानाय अनिवार्यं हदरतिया ईलंग दवसे हतरवेनिगानाय पश्विनिगानाय हयवेनिगानाय हत्वेनिगानाय किएन अंतिम गणन हतर हदरतिया मतलब आधा पिट विनाडी 10යි තියෙන්නේ ඒ විනාඩි 10ට මේක සම්පූර්ණ කරගන්න බැරුව යනවා සර් කොලේ දාගන්නේ නෑ නෑ අපි ගෙදර වැඩ කරන පොතක් තියෙනවානේ CR එකක් ගන්න. ඒකේ හදන්න. ඔය ප්‍රශ්න පත්‍රයේ 4 5 6 7 ගණන් ටික හදන්න. මෙන්න මේ අංකයට කතා කරන්න කතා කරලා ඔයාට මේ PDF එක මේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා නැත්නම් ඔයා ගෙන්න ගන්න මේකට කතා කරන්න ඊට කලින් ඔයා අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙලා නැත්නම් තා. ආ ඔයා ඒ අංකයට කතා කරලා සම්බන්ධ වෙන්න අද පන්තියේ පස්සේ දැන් ඔයා කෝල් කරා තව ටිකකින් කෝල් කරලා ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඕනම යාළුවෙක්ට පුළුවන් අද දූල පුතාලා දැක්කා. අද දූල පුතාලා දැක්කා කතා කරලා තර්ක කරලා නේද? ඈ තර්ක කරලා කතා කරලා අඩුපාඩු දූල පුතාලට හදා ගන්න පුළුවන්. එහෙම නේද? ඒ නිසා ඔයාට අපේ පන්තියත් එක්ක එකතු වෙන්න ඕන නම් ඔයාට මේ අංකයට කතා කරලා අපේ පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. හොඳයි. හරි එහෙනම් දූල පුතාලා. හරි. සර් পেපර් එක කොටු පොඩක ලියුවට කමක් නැහනේ. සර් අයිබෝන් සර්. හරි. දැන් එහෙනම් අපි සම්බන්ධ වෙමු අපේ හතරවෙනි ගානත් එක්කයි අපි එකතු වෙන්නේ. දැන් දූල පුතාලා 4 5 6 7 කියන ගණන් 4 හදන්න ඇති කියලා අපි හිතනවා. දූල පුතාලා අපි ප්‍රශ්න පත්‍රේ ඉවලා තියනවා. දැන් අනික් අය කතා කරන්න බෑ. අනික් අය කතා කරන්න බෑ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි ඔය අහන්නේ. දෙව්මිනි. සඳිලි දෙව්මිනි තමන්ගේ මයික් එක ඕෆ් කරන්න. හොඳයි. එහෙනම් හැමෝම තමන්ගේ මයික් එක ඕෆ් කරගන්න. මොනවා හරි දෙයක් අහන්න තිබ්බොත් විතරක් ඔයාට පුළුවන් අහන්න. එහෙනම් හතරවෙනි ගාන බලන්න. හරි. දැන් මට කියන්න හතරවෙනි ගානේ තියනවා ඒ කොටසේ සුළු කරන්න කියලා. දැන් මයි පුතේ මේ තියෙන එකතු කරන්නනේ. එතකොට දැන් අපිට ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දූල පුතාලට ඇහෙනව නේද මම කියන දේ? ඇහෙනවද නේද? ඔව්. දැන් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන මේ වගේ හිස්තැන් තියෙන කොටස් පුරවන්න එපා. මම හැමදාම දූල පුතාලට කියන මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි පුතේ දෙවෙනි කොටස ගත්තාම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ වෙනම කඩදාසියක. ඒ හින්දා මේ වගේ තැන්වල හිස්තැන් පුරවන්න එපා. තේරුණාද කියන දේ? එතකොට දැන් දූල පුතාලට පුළුවන් කෙලින්ම ගාණේ අංකේ දාන්න හතරවෙනි ගාණේ ඒ කොටස කියලා දාලා ඔයාට පුළුවන් ගාන ලියා ගන්න. මේ පැත්තේ ඉන්න. එතකොට 7යි 2යි 1 3ම 9යි 8යි 6යි 14යි ඒක එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගන්න. එතකොට 5යි මේකයි 6යි 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 12යි එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගන්න. එතකොට මේකයි 5යි 6යි 6යි 8යි 14යි එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගන්න. 4යි. උත්තරේ එනවා 44000
249 හරිද හරි එහෙනම් බලන්න හරි ඔව් මේ ගාන හරි අය අන්න ඒ ගානට දාන්න ලකුණු දෙකක් දෙන්න බලන්න ලකුණු දෙකක් රතු පාටින් දෙන්න බලන්න ඒ ගාන හරි අය අත උස්සන්න ඒ ගාන හරි අය අතේ සංකේතේ පෙන්වන්න අතේ සංකේතේ පෙන්වන්න හොඳයි වැරදිනම් දූල පුතාලට පුළුවන් ආපහු ලියා ගන්න වැරදිනම් දූල පුතාලට පුළුවන් ආපහු ලියා ගන්න වැරද්ද දාලා හරියට ලියා ගන්න පුළුවන් හරි එහෙමනම් අපි යන් අපේ ඊළඟ ගානට හොඳයි එහෙනම් අපි එමු අපේ ඊළඟ කොටසට B කොටසට ඔන්න ලකුණු දෙකක් අපි දුන්නා ඒකට හොඳයි අයි බලමු B කොටසේ ප්‍රශ්නය බලන්න 6 ශ්‍රේණියේ ගණිත පෙළ පොතක් මුද්‍රණය කිරීමට නේ 6 ශ්‍රේණියේ ගණිත පෙළ පොතක් හදන්න වැයවන මුදල රුපියල් 150ක් යනවාද මේ රජය සාමාන්‍යයෙන් ඔයාට නිකන් නේද පුතේ පොත් දෙන්නේ? ඔව්. රජයක් ගත්තහම ඒ රජය එයාලගේ වියදමෙන් තමයි දූල පුතාලට ඔය එක අච්චු පොතක් දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් එක අච්චු පොතක් රුපියල් 150ක් විතර වගේ එයාලට මුද්‍රණය කරන්න ඔච්චර ගාණක් යනවා. දැන් ඒකේ පළවෙනි ප්‍රශ්නේ අපි ඒකේ B B කොටසේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඒකේ අපේ අහනවා ළමුන් 40ක් සිටින පන්තියක ළමුන්ට ලැබෙන පොත්වල වටිනාකම සොයන්න. අන්න පුතේ මට කියන්න එක ළමයෙක්ට කොච්චරක් යනවද? 150ක් යනවා නේද මගේ පුතේ? 150 වැඩි ගන්න. අන්න හරි. ළමයි 40 දෙනෙක් ඉන්න පන්තියක පොත්වල වටිනාකම. එතකොට අපි දැන් කරන්න ඕනේ මොකද්ද? 150 40 හරි ಗುಣ කරන්න ඕනේ කාගෙන්ද 40ෙන් ಗುಣ කරන්න ඕනේ 40ෙන් ඔතන බිංදු වරක් බිංදුව බිංදුවයි බිංදු වරක් පහ බිංදුවයි බිංදු වරක් එක බිංදුවයි හතර වරක් බිංදුවයි හතර වරක් පහ 20යි බිංදුවයි දෙකක් ඉතුරුයි හතර වරක් එක 4යි 2යි 6යි ඔතන පල්ලෙහාට අපි එකතු කරමු දැක්කද එතකොට අපිට එනවා රෝමන් අංක එකේ උත්තරේ කීයද රුපියල් 6000. ඔන්න රුපියල් 6000යි. දැන් මගේ පුතාලා ওই විදිහට උත්තරේ තියලා තියනවා නම් ඒකට අපි ලකුණු දෙන්න ඕනේ. ඒකට මගේ පුතේ ලකුණු දෙන්න ඕනේ ලකුණු දෙකක්. එකක් තමයි මේ 6000ට අපි දෙන්න ඕනේ. 6000ට එක ලකුණක් දෙන්න ඕනේ. ඊළඟට මේ රුපියල් කියලා තියනවා නම් අන් එතෙන්ටත් අපි එක ලකුණක් දෙන්න ඕනේ. බැරි වෙලාවත් මගේ පුතාලා රුපියල් කියලා දාලා නැත්නම් ඒ එක ලකුණක් අපන්න. දැන් අර අත උස්සන් ඉන්නයි පාත් කරගන්න. දැන් අත උස්සන් ඉන්නේ අර කලින් ගානට නේ ඒක අත පාත් දාන්න. සර්. ඔව් කියන්න පුතේ. මම වගන්ති ලිව්වා කමක් නැද්ද? කමක් නැහැ. වගන්ති ලිව්වට කමක් නැහැ. වගන්ති ලියලා හැදුවට කමක් නැහැ. කොහොම හරි කමන්නේ උත්තරේට රුපියල් දෙන්න ඕනේ. සත දානවද? නෑ සත දාන්න ඕනේ නෑ. රුපියල් 6000 ඔය විදියට තිබ්බනම් ඇති. හරි. ඊළඟට අපේ අහනවා දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි එකේ පාසලක මෙම ළමුන් ප්‍රමාණයම සිටින පන්ති පහක් ඇත. එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනම ලබන ළමු මුළු ළමුන් සංඛ්‍යාව කොපමණද? එතකොට මට කියන්න එක පන්තියක ළමයි කී දෙනෙක් ඉන්නවද? 40ක්. 40ක්. ඒ වගේ පන්ති කීයක් තියෙනවද? පහක්.
प्रश्न देखा लमयी मुदल स्वयं बलुआ उत्तरेपिया उत्तर मुदला ලංකාවේ පාසල් කොච්චරක් තියෙනවද? එතකොට මේ හැම ළමයකම මේසම් දෙදමක් යනවා. හැබැයි මගේ පුතේ දැන් ඔයාලා පොත් අරගෙන ඒ පොත් කුරුටු ගාලා කපලා කොටලා විනාශ කළොත් අන්න ඒ රුපියල් 150 පාඩු වෙන්නේ ඔයාටමයි. අපේ රටමයි. මොකද ඒ පොත අහන්න ඕනේ. පොත් මොදින් බාර්ගා මාර්ග දෙකක් ලියන මට කියන්න ක්‍රියාමාර්ග දෙකක් අන්න හරි පළවෙනි ක්‍රියාමාර්ගේ තමයි පිට කවරයක් දැමීම පිට කවරයක් යෙදීම දැලිවීමෙන් उत्तर देख महारे ये वाला वे किया ना उसको उत्तर हरे कुरुटु गया मने नहीं क्रिया मार्ग देखा देंग पहले पोता हो दिन बाविता ग्री में टा गाता है कि क्रिया मार्ग देखा क्यों हुआ हमें आपको कुरुटु गया में किया लहरी है ना कुरुटु का आपको हम पहले पोता कहाँ किया लहरी है कुरुटु नो गया म अन्य नेतां कुरुटु गया में वैला की म
පෙළපොත අපිරිසිදු දෑතින් නොඇල්ලීම ඔන්න බලන්න උත්තර ගොඩක් තියෙනවා දැන් ඔයාට පුළුවන් අපිට ඕන නම් මේ chat එක අයි සම්පූර්ණ chat එක අපිට පෙන්වන්න ඔව් කුණුනෝ ගෑම කුරුටු ගෑ කුරුටු ගෑම වැරදි ඈ කුරුටු ගාපුවම ඒක සවුත් වෙනවනේ කුරුටු නොගෑම පිට කවරයක් යෙදීම කුරුටු ගෑමෙන් වැළකීම පෙනපොත් නෙමෙයි පෙළපොත් අපිරිසිදු දෑතින් නොඇල්ලීම ඔය ඔක්කොම හරි ඒක නිවරදි කාරණා එකකට එක ගානේ එකකට එක ගාන ලකුණු දෙකක් දෙන්න. එතකොට මේ අනුව සියලුම ලකුණු අපිට ලැබෙනවා ඔක්කොම ලකුණු 5ක් ලැබෙනවා. ඒකෙන් දෙන්න 10න් කීයද කියලා. බලන්න දැන් මේ දූල පුතාල 10න් 10ම තියන අය අතුස්සන්. ඒ ගානට ඒ ගානට 10න් 10ම හරි ආ 10න් 10යි බොහොම හොඳයි හරි ඔන්න ඉන්නවා 10 20 දෙනෙක් විතර ඉන්නවා 20 දෙනෙක් විතර ඉන්නවා හරි 23ක් විතර ඉන්නවා හොඳයි 10න් 10 ගත්තා ඉන්නවා හරි ආ දැන් මගේ පුතාලා හරි අපි එහෙනම් ඊළඟ ගානට යන් නැත් අයියේ 5 වෙනි ගානට හරි අපි ඊළඟ ගානට යන්න හදාගන්න හරි 5 වෙනි ගානේ ඒ කොටසට සහ B කොටසට එන්න හදන්න. ඔන්න මගේ පුතාලා 5 වෙනි ගාන තියෙනවා හොඳට බලා ගන්න. ප්‍රශ්න පත්‍රයේ පස අධ්‍යාපන කලාපේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි එකේ 5 වෙනි ගානයි මේ හදන්න. මගේ දූල පුතාලා දැන් අත උස්සන් ඉන්නයි අත පාද්දාන්න. අත උස්සන් ඉන්නයි පාද්දාන්න. හරි හරි එහෙමනම් පස්වෙනි ගානේ ඒ කොටසට එන්න හදන්න අංක 1 තත්පර 180ක කාලය මිනිත්තු වලින් දක්වන්න මගේ පුතා මට කියන්න සාමාන්‍යයෙන් පුතේ තත්පර කීයක්ද මිනිත්තු කීයක් වෙන්නේ තත්පර 60ක් මිනිත්තු 1යි අන්න හරි තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1යි තත්පර 60ක් මිනිත්තු 1යි ඔව් එතකොට තත්පර බලන්න තත්පර 180ක් කියන්නේ අපිට බලන්න පුළුවන් මිනිත්තු කීයක්ද 180 60ෙන් බෙදනවා අන්න හරි 180 අපි බෙදනවා කාගෙන්ද 60ෙන් 60 ඔව් මට කියන්න 60ට මේ 180ට 60 ව කීයද 6යි ඈ 9 යන්න චක්‍රේ වරද්ද ගන්න එපා චක්‍රේ වරද්ද ගන්න එපා අර මිනිත්තු 3යි දැක්කද හරි හොඳ කල්පනාවෙන් හරි ඒකට දෙන්න එක ලකුණක් ඒකට දෙන්න එක ලකුණක් ඊළඟට රෝමන් අංක 2 අපර 260 කාලයේ මිනිත්තු සහ තත්පර වලින් ගියා. දැන් තත්පර 260 දැන් අනික් දූල පුතාලා උත්තර දෙනකම් මයික් එක ඕෆ් කරගන්න. නැත්නම් ඔයා පිටු පෙරලනවා. ඔයා කහිනවා. ඈ ඒ ඔක්කොම අපිට ඇහෙනවා. ඒ හින්දා හැමෝම තමන්ගේ මයික් එක ඕෆ් කරගන්න. තප්පර 260ක් අපිට ලියන්න කියන්නේ මිනිත්තුයි තප්පරයි
එතකොට මට කියන්න 260 ගත්තාම මගේ පුතේ අපි මේ 260 බෙදුවොත් 60යි. හරි මම පුතාල මට කියන්න 260ට මට කියන්න 260ට 60 ඒවා කීයක් තියෙනවද? 7 उत्तर मिनिट्टु हतराई तत्पर किया कितुरु මේකට දෙන්න මගේ පුතාල ලකුණු දෙකක්. දැන් හරි පරිස්සමට බලන්න ඕනේ ඒකකේ. දැන් මං කියලා තියනවා හැමදාම මේ පොඩි පන්ති ප්‍රශ්න පත්‍රයේ ලියනකොට පොඩ්ඩක් වැඩි හිටියෙක් ළඟ හිටියොත් හොඳයි. එතකොට දැන් දූල පුතාලට තේරෙන්නේ නැති දේ එකපාරට එතකොට එයාට පුළුවන් උදව් කරන්න. නේද? ඔයාට උදව් කරන්න පුළුවන්. එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නය මිනිත්තු 540 කාලය පැය වලින් දක්වන්න මට කියන්නේ මිනිත්තුයි පැය අතර සම්බන්ධය මොකක්ද දැන් මේවා අපි කරන්නේ කටුකොලේ මිනිත්තු මේවා කරන්නේ කටුකොලේ මට කියන්න පැයකට මිනිත්තු කීයක් තියෙනවා 60යි 60යි එතකොට 540 කට තියෙන ඇයගාන අහන්න එහෙනම් මේක 60ෙන් බෙදන්න ඕන. එතකොට මට කියන්න මේ බිංදු බිංදු අමතක කරලා මට කියන 54ට 6ව කීයක් තියෙනවද? 9යි. 9යි. නම්බරක් බිංදුව බිංදුවයි නම්බරක් 6 54යි. දැක්කද? චක්‍රයේ හොඳටම තියෙන්න ඕන. චක්‍රයේ හොඳටම තියෙන්න ඕන. මිනිත්තු 540ක් කියන්නේ එතකොට පැය කීයක්ද? පැය 9යි. පැය 9යි. ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න. හරිද? ලකුණු දෙකක් දෙන්න. ඊළඟ ප්‍රශ්නේ ආයෙත් මයික් ඔන් කරගෙන ඉන්නවා මයික් ඕෆ් කරගන්න. හරි. කවුද? ගීශානි. ගීශානි. ගීශානි තමන්ගේ මයික් එක ඕෆ් කරගන්න. හැමෝම තමන්ගේ මයික් එක කල්පනාව. මිනිත්තු 100ක කාලය පැයහා මිනිත්තු වලින් දක්වන්න. මිනිත්තු 100ක කාලය මිනිත්තු 100ක් කියන්නේ පැය කොච්චරක්ද කියලා අහන්නේ මිනිත්තු කොච්චරක්ද කියලා අපි 100ෙන් බෙදලා 100 බෙදන්න ඕනේ කාගෙන් 60 60ෙන් ඒක 60ට ඒක 100ට 60 ඒවා එකයි 40ක් ඉතුරුයිනේ අන්න එතකොට අපිට එනවා බලන්න මිනිත්තු 100 අපිට එනවා හරියටම පැය 1යි පැය 1යි මිනිත්තු 40යි මිනිත්තු 40යි අන්න ඒක ත ලකුණු දෙකක් දෙන්න දැන් මගේ පුතාලට ලකුණු 7ක් දීලා තියෙනවා සර් ඔව් කියන්න සර් පැය හරි වෙලා මිනිත්තු වැරදි වුණොත් මොකද කරන්නේ පැය හරි වෙලා මිනිත්තු වැරදුනොත් ලකුණු දෙන්න බෑ. හා සර්.
ඒක එකම උත්තරේනේ පුතේ තේරෙනවද ඒ නිසා ඒකට දෙන්න බෑ ආ සර් හරිනේ හරි දැන් එහෙමනම් අපි ඊළඟ කොටහට යන් B කොටස එන අපේ B කොටස එහෙනම් සුනෙත්තයි එන්න B කොටස තව ලකුණු 3යි අපිට තියෙන්නේ ආ ඒකට ගණන් කෑලි 3ක් තියෙනවා නේද දැන් එතකොට මේකේ දැන් දූල පුතාලා කියයි ඉතින් මේ සර් මේකේ මේ මේ ඇතුලේ උත්තර ලියපාද එපා මගේ දූල පුතාලා ඒකේ ඇතුලේ උත්තර ලියන්න එපා දැන් ඔයා මේක ආපහු B කොටස කියලා දාලා උත්තරේට B කියලා දාලා B කියලා දාලා මේ මේ ගාන ලියලා ඔයා උත්තරේ හදන්න එහෙම නැතුව ඔයාට මේ මේකේ ඇතුලේ උත්තරේ පිරෙව්වට ලකුණු දෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට ඔයා ප්‍රශ්නතරේ ඇතුලේ උත්තර ලියන්න ලැස්සෙන්න එපා දැන් අපි මේක එකතු කරමු බලන්න ඔන්න බලන්න දැන් මිනිත්තු තියනවා පැය තියෙනවා හරිනේ දැන් එතකොට මෙන්න මේ ගානේ B වල රෝමන් අංක 1 උත්තරේ කැමති අයට chat කරන්න පුළුවන් කැමති අයට chat එකක් දාන්න පුළුවන් tag ගාලා B එකේ අංක 1 ඔන්න අපිට උත්තර කුෂිනි කෙලින්ම අපිට පළවෙනිම උත්තරේ tag ගාලා ඉක්මනින්ම දෙනවා අන්න ඒ වගේ අපිට උත්තර කීපයක්ම ලැබෙනවා අපි බලමු කොහොමද වෙන්නේ කියන එක හරි බලන්න දැන් මට කියන්න මම මේක එකතු කරනවා බලන්න මේ 5යි 5යි 10යි එකක් ඉතුරුයි එතන මෙතන 4යි 2යි 6යි 1යි 7යි මම ඔහොම දැම්මොත් හරිද නෑ සර් වැරදි 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 දැන් මොකද අපි දන්නවා මිනිත්තු තීරුවේ අපිට දාන්න පුළුවන් 60නේ එතන 60ට වැඩි ඒව දාන්න බෑ එතන මේ 70 කිව්වහම අපි දන්නවා 60ට වැඩි 10ක් වැඩිනේ ඒ හින්දා අපි දැන් මොකද්ද කරන්නේ මේ මිනිත්තු තීරුවේ 60ක් පිරෙනකොට ඒ 60 මේ පැත්තට ගමු. ඊට මෙතෙන්ට එතනනේ අර 70 න් ඉතුරු 10. තේරුණානේ මේ දෙන්න එකට එකතු වුණාම 70යි 70ම දාන්න බෑනේ මිනිත්තු කෙරෙලිය. අපි මොකද කරන්නේ? අපි දැන් මේ එතෙන්ට ඔව් ඒකෙන් 60ක් අපි අයින් කරා මේ පැත්තට. මෙතන ඉතුරු වෙන 10යි. මේ පැය 1යි මෙතන 3යි 4යි 4යි 8යි උත්තරය අපිට එනවා පැය 8යි මිනිත්තු 10යි ඒක හරියට හදලා තියනවා නම් මගේ පුතාලා එක ලකුණක් දැන් හරියට හදලා තියනවා නම් එක ලකුණක් දැන් දැන් රෝමන අංක 2 chat කරන්න පුළුවන් රෝමන අංක 2 උත්තර අපිට වේගයෙන් දර්ශනය වෙනවා ගොඩක් දූල පුතාලා උත්තරේ සමහරු දාලා තියෙනවා සමහරුන්ගේ වැරදි සමහරුන්ගේ හරි අඩු කරන්න තියෙන්නේ මට කියන්න මිනිත්තු 50 35කින් 50ක් අඩු කරන්න බෑනේ ඒත් අපි කරන්නේ මේ පැත්තෙන් එක පැයක් ඉල්ල ගන්න ඒත් මේ පැත්තෙන් එක පැයක් එනකොට 60ක් වා එන්නේ ඒකට එතන 60යි මෙතන 30යි කීයද 95යි ඒත් මෙතන කීයද 95යිනේ ඇයි 95ාවේ කොහමද එහා පැත්තෙන් ආපු 60යි 5යි 3 95යි ඒ 95න් මගේ පුතාලා 45යි දැන් පුතේ මෙතන 6යි 5න් 2ක් ගියාම 4යි අපිට එනවා පැය 4යි 45යි ඒක හරියට හදලා නම් ආ ලකුණු 2ක් ලකුණු 1ක් දෙන්න 2ක් නෙමෙයි 1ක් සර් මොකද්ද වැටුණා ආ හරි කොහොම ඉන්න හරි සර් හරි දැන් එතකොට අපේ ඊළඟට රෝමන අංක 3 වෙනි ප්‍රශ්නේ කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක් පෙරවරු 6:35ට ක්‍රියාත්මක වන අතර
පස්වරු 8යි 15ට ඒ කියන්නේ හවස රෑ ක්‍රියා විරහිත කරන ලදී යන්ත්‍රය ක්‍රියාත්මක වූ මුළු කාලය කොපමණද දැන් මේකෙදි අපිට හොඳම දේ පුතේ මේ වෙලාවල් දෙක පැය 24 ක්‍රමයට හදාගන්න ඒක තමයි අපිට හොඳටම නුවණටම වරු කතාව නැත්නම් ඔහොම තියලා අඩු කරනකොට අපි ලොකු අමාරුවක වැටෙනවා දැන් මේ යන්ත්‍රය ක්‍රියා විරහිත කරපු වෙලාව පස්වරු ඒතර පස්වරු බලන්න මෙතන තියෙනවා පස්වරු 8යි 15 ඒක මට පැය 24 ක්‍රමයට ලියනකොට පස්වරු පැය ගාන 12ක් කරන්න පුළුවන් එතකොට මට එනවා 20යි 15 ඒ කියන්නේ පැය 20යි මිනිත්තු 15යි ඊළඟට මේක යන්ත්‍රය පටන් ගන්නත් වෙලාව පෙරවරු 6යි 37 මේ 6යි 37 කියන්නේ පෙරවරුනේ එතකොට පැය ගානට කීයක්වත් එකතු කරන්න. එතකොට පැය 6යි 37යි එතකොට අපි බලන්න පුළුවන් මේ දෙක අඩු කරලා මේ දෙක අපිට පුළුවන් අඩු කරන්න මේ දෙක අපි මෙහෙමම අඩු කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ දැන් පුතේ මෙහෙම නැත්තම් වෙන තැනක අඩු කරන්නත් පුළුවන් එහෙම අවුලක් නෑ පැය මේ පැත්තේ මිනිත්තු ඒ පැත්තේ පැය 20යි මිනිත්තු 15 පැය 6යි මිනිත්තු 37ක් අඩු කරන්න එතකොට මේ පැත්තේ තියෙන පැය එකක් මෙහාට ගත්තාම 60යි ඒ 60යි 15යි 75ක් වෙනවා एकें तीस हतक कड़ू करां मैं हाँ अगर तब पहले में हतक काटाई में तो ना हाइंग तो ना तूने तोड़े तीस हताई में तो ना दंती ने दाहना में आई दाहना में हाय कड़ू करां दाहा तो ना ये मना उन्नो ये विधि है तो अभी जो ना आप है दाहा तो ना ये मिनिटू तीस हताई के ला ये विधि है तो आटा विलती है ना ඔව් මුළු කාලය ක්‍රියාත්මක වුණු මුළු කාලය පැය 13යි මිනිත්තු 38ක් ක්‍රියාත්මක වෙනවා ඒක මැෂින් එක පටන් ගත්තේ 6යි 37ට රෑ අවසන් කළේ 8යි 15ට එහෙමනම් හරියටම පැය 13යි මිනිත්තු 38ක් මේ යන්ත්‍රය වැඩ එහෙමනම් පුතාලට 10න් 10 තියන අය බලන්න අත උස්සන්න හොඳයි දැන් දූල පුතාලට හොඳට පැහැදිලිද මම උගන්වනවා දැන් අපේ අලුතෙන්ම ආපු දූල පුතාලට කැමතිනම් ආ දැන් මෙතන ඉන්න හැමෝම මට කියන්න ප්‍රශ්න පත්‍ර පන්තියේ අත පාද්දාන්න තුනතයි කීයක් ඉන්නවද ආ අත උස්සපු අය ඉන්නවා තේමගේ 10න් 9යි 10න් 9යි හරි එතකොට දැන් මේ පොඩ්ඩක් ඉන්නකෝ දැන් හරි අතපාර දාන්නකෝ දැන් මට කියන්න මෙතන ඉන්න අයගෙන් හැමෝම අපේ ප්‍රශ්න පත්‍ර ගෲප් එකේ ඉන්නවද ඒ ගෲප් එකේ නැති අය පොඩ්ඩක් ඉන්නවද තාම තාමත් අහන්නකෝ ඉස්සෙල්ලාම පාමත් එක එක්කෙනාගේ ලින්ක් එක ඉල්ලගෙන එන අය ඉන්නවද ඒ කියන්නේ තාමත් අපේ ප්‍රශ්න පත්‍ර ගෲප් එකට ඇඩ් වෙලා නැති අය ඉන්නවද ඉන්නවනම් අත උස්සන්න එහෙම ඉන්නවනම් අත උස්සන්න එක්කෙනෙක් ඉන්නවා තාම ඇඩ් වෙලා නැහැලු දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ ලින්ක් එක කාගෙන් හරි ඉල්ලගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ අය අනිවාර්යෙන් මෙන්න මේ අංකයට කතා කරන්න. අදම කතා කරන්න. 0.7යි 6යි 23යි 66යි 99යි 3. පළවෙනි පාර කියන්න කතා කරන්න. ඇඩ් කරේ නැත්නම් ආය පාරක් කියන්න. ආය පාරක් කියන්න. ඇඩ් කරන කම්ම කියන්න. හරිනේ? එතකොට ඔයාව ඇඩ් කරා.
හරි නේද ඇඩ් කරලා නැත්නම් ඔය අංකයට කතා කරන්න ඒ වගේම සර් ඔව් දැන් මෙතන ඉන්න ෂෝට් නෝට් එක නේද නෑ පුතේ ෂෝට් නෝට් එක නේද නෑ නෑ ෂෝට් නෝට් එක නෙමෙයි මං කියන්නේ දැන් අර අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා නැතුව අය ඉන්නවනම් ප්‍රශ්න පත්‍ර පන්තියේ ගෲප් එකක් තියෙනවනේ අපේ ඒ ගෲප් එකේ නැති අය ඉන්නවනම් අර අංකයට කතා කරන්න කියලා කිව්වේ ඒ වගේම මේ අංකයට කතා කරන්න අපේ අච්චු පොත කරන පන්තියේ පෙළ පොත කරන පන්තියට එන්න කැමති අය ඉන්නවනම් අලුතෙන්ම ආන්යයට තර අංකයට කතා කරලා නිබන්ධන අරගෙන වැඩ පටන් ගන්න පුළුවන් තේරුණානේ හොඳයි දැන් එහෙමනම් අපි යන් අපේ ඊළඟට ගානට ඔව් කියන්න පුතේ අපි ෂෝට් නෝට් ගෲප් එකේ ලින්ක් එකෙන් ආවේ ආහා ඒකේ දාවේ හරි එතකොට දැන් මේ දූල පුතාලා අර මං කියන අංකයට කතා කරන්න ඈ මං කියන අංකයට කතා කරපුවාම අන්න දූල පුතාලට කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ හොඳයි දැන් බලන්න මේ නම්බරේ ලියන්න පුළුවන් ආ හරි මෙන්න ලියන්න නම්බර එක ලියන්න 0.76යි 23යි 66යි 99යි 3 ඔය අංකයට කතා කරලා දූල පුතාලට පුළුවන් අපේ ප්‍රශ්න පත්‍ර අපේම ගෲප් එකට සම්බන්ධ වෙන්න එතකොට ඒකට ප්‍රශ්න පත්‍රේ හම්බෙනවා ආ ප්‍රශ්න පත්‍රේ PDF එක අපි ඒකට එවනවා ඔයා එක එක්කෙනාගෙන් ලින්ක් එක ඉල්ලගෙන එනකොට ප්‍රශ්න පත්‍ර හම්බෙන්නේ නැහැ එන ප්‍රශ්න ගොඩයි ඒ නිසා මගේ දූල පුතාලට ඕකට සම්බන්ධ වෙන්න පුළුවන් ඊට අමතරව අපි ගාව අච්චු පොත කරන පන්තිත් තියෙනවා ඒවටත් ඕනනම් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳයි දැන් බලන්න පාසල් භූමියක භූමියක් රූපේ දැක්වේ ABCD මගින් දැක්වෙනුවේ එම භූමියේ සලකනු කර ඇති ස්ථාන හතර කොමේ A B C D මේ තියෙන ඊළඟට තව ස්ථාන හතරක් තියෙනවා මොකද්ද ගේට්ටුව තියෙනවා ගුරු නිවාසය තියෙනවා පුස්තකාලය තියෙනවා නැ විද්‍යාගාරය තියෙනවා ඒක පේන්නේ නැහැ විද්‍යාගාරය මේ තියෙන ගස දැන් මම මෙහෙම කරන්නම් දැන් ඕක හොඳම දේ තමයි මම ඕක පොඩ්ඩක් ඇත්ත කඳින්නම් මොකද දැන් ගාන අපිට උඩට යනකොට අපිට ගාන උඩට යනකොට වැඩේ වරදිනවා මොකද එතනදී පොඩි ගැටලුවක් වෙනවා ඒතර මෙතන හරියටම උඩ තියෙන්නේ මොකද්ද විද්‍යාගාරය හරියටම මම පැත්ත කඳින ඔය ආඳින්න එපා මෙතන යට තියෙන ගස මේ පැත්තේ තියෙනවා ගුරු නිවාසය මේ පැත්තේ තියෙනවා මොනවද ගේට්ටුව නේද ආ පැත්තේ ගේට්ටුව ඊට පස්සේ තව තියෙනවා මෙන්න මේ හරියේ D කියලා තැනක් තව මෙන්න මේ හරියේ තියෙනවා C කියලා තැනක් තව මෙන්න මේ හරියේ තියෙනවා B කියලා තැනක් කොච්චරයි අදැන් සුනෙත්තයි ගාන උඩට ගන්න ලොකු ගාන නේද හරි උන්නේකේ පළවෙනි ප්‍රශ්නේ බලන්න ඒකේ තියෙන පළවෙනි ප්‍රශ්න මොකද්ද මේ පස්වෙනි ගාන මේ හයවෙනි ගාන ප්‍රශ්න පත්‍රයේ හය කියලා දැම්මා රෝමන් අංක එක කියලා දැම්මා විද්‍යාගාරය පිහිටා තිබෙන්නේ කොඩි කණුවට කිනම් දිශාවෙන්ද දැන් මේ විද්‍යාගාරය කියලා කියන්නේ අර මං කලින් කිව්ව උතුරු දිශාවෙන් ආ හරි හරි දැන් මේ තියෙන්නේ කොඩි කණුවේ මේ තියෙන්නේ උඩ ආ හරියටම විද්‍යාගාරේ තියෙන්නේ කොහෙද හරියටම උතුරු දිශාවේ දැන් මට කියන්න දූල පුතාලට මතකයි නේද උතුරු දකුණ මතකයි නේද ඔව් සර් ඔව් සර් මේක මොකද්ද ඔව් සර් උතුරු අන්න උපාලි ආ මට කියමු බලන්න උපාලි ඊළඟ එතකොට එහෙමනම් කොඩි කණුවට කොයි දිශාවෙන්ද විද්‍යාගාරයේ තියෙන උතුරු දිශාව
උතුරු කියලා දැම්මත් හරි උතුර කියලා දැම්මත් හරි ඒකට දෙන්න මගේ පුතාලා ලකුණු දෙකක් දැන් ඉතින් උත්තරේ දීපු කම්මම ටග් ගාලා මයික් එක ඔෆ් කරගන්නවා ආ ගුරු නිවාසය පිහිටා තිබෙන්නේ කොඩි කනුවට කිනම් දිශාවෙන් මට කියන්න නැගෙනහිර දිශාවෙන් නැගෙනහිර නේද නැගෙනහිර දිශාවෙන් නැගෙනහිර ලකුණු දෙකක් තියෙනවා ඊළඟට වැටට ඊසාන දෙසින් සහ වැටට වැට ආ මේ ගේට්ටුව කියලා අපි දැන් මේක ගේට්ටුව නෙමෙයි වැට එතකොට මේ වැටට ඊසාන පැත්තේ ආ හා 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 කොඩි කණුවට වයඹ පැත්තේ ආ හා හා ලිඳක් දෙසින් වන පරිදි ලිඳක් කැපීමට සුදුසුම ස්ථානය පරීක්ෂා කර මේ ස්ථානේ ඉංග්‍රීසි අකුරකින් දක්වා ඇතේ මේ අකුර කුමක්ද මෙතන ඉඳන් බලනකොට අන්න D ආම් බලන්න මෙතන ඉඳන් බලනකොට Y හරියටම Y බටරු පේන්නේ ඊළඟට වැටේ ඉඳන් බලනකොට වැට කියන්නේ මෙතන වැටේ ඉඳන් බලනකොට මේ උතුර මේ නැගිරි උපාලි ඊළඟ මේ ඊසාන පැත්තේ. එහෙනම් ඔය කියන්නේ මොකද්ද D කියන අකුර අන්න D කියන තැන තමයි ඔය කියන්නේ. එහෙනම් අපි D කියන අකුර දාන්න. එහෙමනම් එතෙන්ට දෙනවා තව ලකුණු දෙක. D අක්ෂරය D අක්ෂරය නැතත් D අකුර දැම්මනම් හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ගස පිහිටා ඇත්තේ වැටට කිනම් දිශාවෙන්? ගිනිකොන දිශාවෙන්. ගිනිකොන දිශාවෙන්. ගිනිකොන දිශාවෙන්. ගිනිකොන දිශාවෙන්. අහන්නේ. අහන්නේ මොකද්ද? ගස පිහිටා ඇත්තේ වයඹ දිශාවෙන්. වැටට කිනම් දිශාවෙන්? වයඹ දිශාවෙන්. වැටට කිනම් දිශාවෙන්ද වැටට කිනම් දිශාවෙන්ද ගිනිකොන දිශාවෙන් ගිනිකොන දිශාවෙන් ගිනිකොන දිශාවෙන් අපි බලමු ඒක රූපෙටම ගිහිල්ලා බලමු ගිනිකොන දිශාවෙන් අපි ඒක පොඩ්ඩක් රූපෙටම ගිහිල්ලා බලමු අනේ සුනෙත්තයි අපිට රූපෙට පොඩ්ඩක් අරන් පෙන්නන්න දස පිහිටලා තියෙන්නේ වැටට ආ පොඩ්ඩක් ඕ මෙන්න වැට එතකොට මෙන්න වැට හෝ මොකද කියනවා මෙන්න වැටේ උතුර මෙන්න වැටේ දකුණ මේ උතුර නැගෙනහිර දකුණ බටහිර ඔහොමනේ එතකොට මෙතන ඉඳන් ඔහොම බලපුවා ඔහොම නේද ගස පේන්නේ වයඹ දිශාවෙන් වයඹ ගිනිකොන දිශාවෙන් ගිනිකොන ගිනිකොන දිශාවෙන් බාහිර නැවේ ගිනිකොන දිශාවෙන් මේ වැටට වැටට කුමන දිශාවෙන්ද කියලා අහන්නේ ගස පිහිටලා තියෙන එනම් ගිනිකොන නෙමෙයි උපාලි ඊළඟ නැවේ ගිහින් නේද ධම්මේ. ඒකට ගිනිකොන දිශාව. හරි සෙනෙත්තයි උඩට ගමු. ගිනිකොන දිශාව. හරි. එනයි කී උත්තරේ දාමු. ගිනිකොන දිශාවේ. පස්වෙනි එකේ අහනවා කොඩි කණුවේ පිහිටීම හිස්තන තිරස් තිරස් පිහිටීමකි කොඩි කණුවේ සෙවණැල්ලේ පිහිටීම බී හිස්තන තිරස් තිරස් පිහිටීමකි දැන් මගේ පුතාලට මම කිව්වා ඔය පාඩම අපි පෙළපතේ උගන්වනකොට හරි පොළවට හරි කෙලින් තියනවා පොළවට හරි කෙලින් තියනවා නම් අපි කිව්වා ඒක තිරස් පිහිටීම කෙලින් පිහිටීමක් තිරස් පොළවට වැටිලා තියනවා නම් පොළව මට්ටමේ තියනවා නම් ඒ කියන්නේ හරස් හරහට තියනවා නම් හරහට තියනවා නම් අපි කියවා ඒක තිරස් පිහිටීම. ඒතර මට කියන්න පොඩි කණුවේ පිහිටීම. ඒක පොඩි කණුව තියෙන්නේ
කෙලින් අතටද හරස් අතටද කෙලින් අතට තිරස්ව හොඳයි ඒක එහෙනම් එතන වචන දෙක ඒකේ ඇතුලේ ලියලා හරියන්නේ නැහැ හොඳට මතක තියාගන්න දැන් අපේ ළමයි කරන මෝඩ වැඩ දැන් මේකේ පස්වෙනි එකේ උත්තරේට එන දේ අර හිස්තැනේට අග්ගාලා ලිව්වා දැන් මම ඔයාලට ලියලා පෙන්නුවේ එතෙන්ට එන්නේ මෙතෙන්ට එන්නේ මොකක්ද කියලා එතකොට ඔයා මේකේ උත්තරේ ලියනකොට ලියන්න ඕනේ ඒ කොටසේ උත්තරේ සිරස් එහෙමයි ළමයි වැඩ කරන්නේ बी कोटा से इन्ने तिरास उन्नो ऐ विधियाँ टे तीन नो तो कोटा लाखोंनु देन ले मेकर टा देखा देन आपा हो मेकर टे काई देन लाखोंनु दहाई किया तीनों दबर अन्ने दहाई तीना दहाएं दहाए तीनों की लाइन वहाँ पीट हटा पाहा की हरे दे हरे ऐना अपिया अंग अपे इलंगे गान सुने तैयार अंग अपे अंतिम गान अट हाथ पे नी गाना अपिट आम बे ना अंतिम गाना हाथ पे नी गाना ඒ මොකද්ද මේ මොකද්ද මේ හොඳයි අපි බලමු සුජිකෝණාස්සාකාර හැඩති සුජිකෝණාස් හැඩති ගෙබිමක ඒ කියන්නේ මෙන්න මේක තමයි ගෙබිම දල රූපයක් පාත දැක්වේ රූපේ දැක්වෙන ආකාරයට එය මත පිඟම් ගඩොල් ඇල්ලීමට ආමේ කියන අල්ලලා තියෙන පිඟම් ගඩොල්. හරිද? පිඟම් ගඩොල් ඇල්ලීමට નિયમિતය. හොඳයි. සුනෙත් අය තව උඩට ගමු අපි. ඇති හෝ වැඩි 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 තව චුට්ටක් පල්ලි හැඩ ගන්න. තව තව අපිට. හරි. ඇති. තව පොඩ්ඩක්. ඇති. තව පොඩ්ඩක්. ඇති. දැන් මේකේ අහනවා මෙම කොට සේ දිග අතට ඇල්ලීමට අවශ්‍ය වන පිඟම් ගඩොල් ප්‍රමාණය නිමානය කරන්න. එතකොට මේකේ දිග අතට අල්ලන්න ඕනේ පිඟම් ගඩොල් ගන්න කොච්චරද කියලා අහන්නේ. නිමානයක් කරන්න කියලා කියන්නේ. දිග අතට. ඔය දිග අතටනේ අල්ලලා තියෙන නේද? එතකොට දිග අතට අල්ලන්න කොච්චරක් යනවද කියලා අහන්නේ. එතකොට අපි නිකන් ඇඳලා බලමු. අපිට පුළුවන් මේ ඇඳලා බලන්න මෙහෙම ඉස්සෙල්ලාම බලන්න මේ එකක එකක් කොච්චරක් තියෙනවද කියලා සාමාන්‍යයෙන් එකක් තියෙනවා සෙන්ටිමීටර් 15ක් එතකොට මෙතෙන්ට එනවා අනික මෙතෙන්ට එනවා අනික ඔව් සෙන්ටිමීටර් 15 එතකොට මෙතෙන්ට අ 1යි 2යි 3යි හරි මෙහෙම යනවා නේ ඒ කියන්නේ දැන් අපිට ඕන නම් මේක කොටුවෙන් ගහලා පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. එතන හතරක් තියෙනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේකත් මැනලා බලමු. සෙන්ටිමීටර 30යි. ඒතර මේකත් එන මේ හරි එන්න ඕන නේද? ඒතර ඔන්න ඔය හරියෙන්
හරි. ඔන්න ඔය විදිහට පිංගම් අඩවල අල්ලන්න වෙන්නේ. මෙතන භාගයක් විතර අල්ලන්න පුළුවන් බලන්න.
ओके आता किया ने मेक आता किया ने मेक वो रातु पार्टिंग पे ना दिगा आता पालला आता हरे ने रे दें मेके मेक दिगा पैक्टा तमाई आता पे दिया लतीन दिगा आता पे दिया लतीन मेके पालला आता तमाई दिया लतीन मेदी ने पाला लाता खालीन तीबे दिखा था अरे खालीन तीबे होगे वही इतना अब त्यान किया था दहाई आई एक आटा रखूं देखा मैं मारा लास्ट ना गाना दें तेरुना आते दोन नीचे दें तेरुना आते दोन नीचे तेरुना तेरुना दें अभी निमाने करना क्या नहीं आसान ना करना निमाने करना क्या ने आसान ना करना हरी ने निमाने करना क्या ने आसान ना करना दें दूटा पुलवां आड़ी बिगुला रखी ने बलान में मेक ऐला मैंने ला बलान मेक मैंने ला बलान मेक 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 गान का ऐला बलान हरी गान का हरी ये टम ही किना है भाई गान तो वोनी मैं आगे पाला ले मैं टाइल कटे पाला ला बलान ल एक मितनी त्याग में त्याग में त्याग की लगान हरिगांठी पर है हरिगांठी पर है मतलब ये ना रोमन नाटक पुना सुनेता ये उधर गाऊं कोड़ा हाँ मेमा कोटा से ये साधा हाँ आवश्यक है ना मूलु पिंगाम गाड़ोल गाना ना खोपा मना दे ही नहीं मांगने का आम बाला ओ ये तो कोटा है ना मेहमान ना मेमा आलविनी के यहाँ ना वो यार तो पांची वर्ड है ओ ओ ओन 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 ओ किसी को ओ ओ पानी भी देगी आंधा हो देना दें मैं कैमरा माइक के खात ऑन कर रही ना उन्ना तमाम का मतलब क्यों ला नहीं दें एक ही वो आहान हो मेमा कोटा से दिगा आता टेली मत आवश्यक बन पिंगांगा डोल प्रमाणे निमाने करा उन्ना एक दहाई आई मेमा कोटा से पालर पाल मेमा कोटा से पालला आता था हरी दे हाँ हाँ ओए ओए दें आए गांडे पाल ले हट आए गांडे तूने ताई दे ओए ये ये यहाँ ना एक ये प्रश्न वाला दब तीन नहीं कुते ओए यहाँ ना प्रश्न वाला दब तीन नहीं ओए यहाँ ना प्रश्न वाला दब इन्ने में एक आई यहाँ लोगों के हरी ये तो महाला नहीं දැන් මෙම කොටසේ දිග අතට පළ දිග අතට ඇල්ලීමට අවශ්‍ය පිඟන් ගඩොල් කියන එකෙන් කිව්වහම අපි හිතන්නේ මේ කොටසම එයාලා පිඟන් ගඩොල් දිග අතට අල්ලනවා කියලා නේද දැන් මෙම කොටසේ දිග අතට ඇල්ලීමට අවශ්‍ය වන පිඟන් ගඩොල් ප්‍රමාණය නේ අහන්නේ නේද එතකොට අපිට පේනවා එතකොට දිග අතට පිඟන් ගඩොල් කොච්චරක් ඕනේ කියලා අපි දැන්නේ එතන 10යි කියලා නමුත් දැන් එයා මෙතන මේ තුන්වෙනි ප්‍රශ්නේ කියවනකොට තමයි අපිට තේරෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ කියවනකොට තමයි අපි අවබෝධ කරගන්නේ මොකද්ද මෙයා මේ කියන්නේ ඊට වඩා වෙනස් එකක් එයා කියන්නේ මේ විදිහටමයිලු අල්ලන්නේ හරිද මේ විදිහටමයිලු අල්ලන්නේ මේ විදිහටම අල්ලනවා කියලා කියන්නේ ආ දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ කියවලා බලන්නකෝ ඔයා තුන්වෙනි ප්‍රශ්නේ සුනෙත්තයි චුට්ටක් උඩර ගන්න मेमा कोटा से तुम्हें नहीं पास नहीं आता मेमा कोटा से संधा हाँ आवश्यक है ना मुलु पिंगाम गाड़ियों का ना कोपमन दे निमाने कराने के लिए इतना कोटा मेमा कोटा से संधा आवश्यक मुलु पिंगाम गाड़ियों का ना ना आप इतना आवेदन है या ही नहीं इतना कोटा मेमा कोटा से पालला अतः एल्ली मत आवश्यक है ना पिंगाम गाड़ियों प्रमाणे मेमा कोटा से पालला अतः एल्ली पिंगांगडोल දිගටත් කවර කරන්න ඕනේද කියලා මේක අහන්නේ. ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා හරි අපහැදිලි.
ඒක යහන්නේ බලන්න පළවෙනි එක යහන්නේ බලන්න මෙම කොටසේ දිග අතට ඇල්ලීමට අවශ්‍ය වන දැන් දිග අතට ඇල්ලී දිග අතට ඇල්ලීමට අවශ්‍ය වන පිඟන් කඩොල් ප්‍රමාණය කිව්වහම අපි තේරුම් ගන්න පිඟන් කඩොලේ දිග අතට තියලා දිගටම අල්ලනවා කියන එකනේ නමුත් එයා ඒක කියන්නේ ඒක නෙවෙයි එයා ඒක කියන්නේ ඒක නෙවෙයි ඉතින් නැත්නම් ඒක චුට්ටක් පල්ලේ හැටගා අපිට සම්පූර්ණ එක පෙන්නන්න एक दिगातकाई पललाताई किया ने मुकाद दिखिए लापी बलागा मुस्तला एक दिगातक किया ने में पत्ता पललाताई किया ने में पत्ता अभी बलागा मुझे आपको कोड़ा क्या चुट्टा पल्ले हर गा पल्ले हर गा अभी कोटु सांपूर्ण आए थे उन्हें बलागा ना इतनो कोड़े उत्तर देके विनाश फेनो इतनो कोड़े उत्तर देके विनाश फेनो वाने ඔන්න පළවෙනි එක යහන් බලන්න පළවෙනි එක යහන් මෙන්න මේක තමයි දිගාත මේ මේක දිගාත මේක පළලත් එතකොට දිගාතට අල්ලන්න මෙන්න මේ වගේවා බලන්න දෙකක් ඕනේ දෙකක් විතරක් නෙමෙයි තව භාගයකුත් ඕනේ ඔය මෙම කොටසේ දිග අතට අල්ලන්න අවශ්‍ය වන පිඟන් කඩවල ප්‍රමාණය දෙකමාරයි. මේ දෙකමාරයි. අන්න හරි. ඉතින් ඔයක හරි අපැහැදිලි. එයා අහන තියෙන විදිය හරි අපැහැදිලි. දැන් මෙතන තියෙනවා හරියටම 1යි. මෙතන තියෙනවා 2යි. මෙතන තියෙනවා භාගයයි. දැන් මගේ පුතාලා මේකේ දිගම මැනලා මේකේ දිගම මැනලා මෙතනින් තියන්නකො. එතකොට තියලා මෙහෙම ඇඳ ගන්නකො ඊට පස්සේ බලන්න හරියටම මේකේ භාගයක් නේද මෙන්න මෙතන තියෙන්නේ කියලා එතකොට මෙතෙන්ට යනවා හරියටම කැට 1යි මෙතෙන්ට යනවා තව කැට 1යි 2යි මෙතෙන්ට යනවා භාගයයි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මෙතෙන්ට භාගයයි එතකොට අපිට යනවා දිග අතට ගත්තාම කැට 2මාරයි देखा हमारा है रोमन नाम का देखिए पलंग में पाले वाला आपका क्या अल्लाम है नहीं पलंग में मैंने मैं के दिखा मानी मैं के दिखा मैंने ला एक त्याग नहीं आना मैं में इकाई देखाई किया त्यान आ रही किया त्यान बोलूँ मैं मैं दिखा मैं तेरे लगा तो हम देखाई हतराई मैं गत्ता हम तू ना ही हतराई दे හතරක් තියන්න පුළුවන්ද? ඔව් සර්. ඔව් සර්. ඔව්. හතරක් තියන්න පුළුවන් නේ? හරි ඒ ප්‍රශ්නේ හරි අපැහැදිලි. ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා හරි අපැහැදිලි. සර්. ඔව් පළවෙනි පළවෙනි එකට තුන දැම්මොත් වැරදිද? පළවෙනි එකට තුන දැම්මොත් නම් වැරදි. අවශ්‍ය වන පිඟන් ගඩොල් ප්‍රමාණය දෙකමාරයි 1යි 2යි එතකොට මේකේ පළලාත කවර කරන්න පළලාතට ඕනේ 1යි 2යි 3යි 4ක් ඊළඟට අහනවා තුන්වෙනි එකේ අහනවා මේ සඳහා අවශ්‍ය වන මුළු පිඟන් අඩෝල් ගන්න ආ ඒක නම් අපි බැලුවා කීයද 10යි නේද ඒක නම් අපිට ආව 10ක් කියන්නේ පස්සේ ලකුණු දෙමු හතරවෙනි එකේ අහනවා සම්පූර්ණයෙන් ගෙබිම මෙම කොටසෙන් තුන් ගුණයක් වේ ඊළඟ ප්‍රශ්න උඩට ගන්නයි යේ 30යි 30යි සර් මෙම මේ මේ කොටස වගේ තුන් ගුණයක් එහෙනම් 10 වගේව තුනක් නේද දැන් මේ කොටස අල්ලන්න අපිට යනවනේ 10ක් එතකොට මේ වගේ තුන් ගුණයක් අල්ලන්න අපිට යන්න ඕනේ කොහොමද 10 වගේ තුන් ගුණයක් නේද දහය වගේ තුන් ගුණයක්. එතකොට එහෙනම් ඔන්න ඔතන අපි තුනකට උත්තර තියලා කියලා තියෙනවා. මේකට දෙන්න ලකුණු දෙකක්. මේකටත් දෙන්න ලකුණු දෙකක්. මේකටත් දෙන්න ලකුණු දෙකක්. ඒ ඒකේ මට කියන්න හත්වෙනි ගානේ B කොටසක් නෑ නේද? නෑ සර්. හත්වෙනි ගානේ B කොටසක්. හරි. ඊළඟට හතරවෙනි එකේ අහනවා
සම්පූර්ණ ගෙබිම අර වගේ තුන් ගුණයක්ලු අවශ්‍ය පිගංගඩුල් ප්‍රමාණය. එහෙනම් මම ඒක හතරවෙනි එකේ උත්තරේ මෙතන ලියන්නම්. ඒකට 10 වගේ තුන් ගුණයක්. 30. මේ මේ කොටහේ හරියටම පිගංගඩුල් 10ක් යනවලු. එයා වගේ තුන් ගුණයක්. තුන් ගුණයක් යනවා නම් 10 වගේ තුන් ගුණයක් යනවා. ඒ කියන්නේ කීය දෙන්නේ? 30. 30. පිගංගඩුල් 30. ඒකටත් දෙන්න ලකුණු දෙකක්. ඒකේ ඊළඟ ප්‍රශ්නේ රෝමන් අංක 5. එක් පිඟන් ගඩොලක මිල 300ක් නම්. එක පිඟන් ගඩොලක් 300ක් නම්. පිඟන් ගඩොල් සඳහා අවශ්‍ය වෙතයි අපේක්ෂිත මුළු මුදල නිමාණය කරන්න. රුපියල් 9000යි. අන්න හරි. දැන් මට කියන්නේ එක ගඩොලක් 300යි නම් මගේ පුතේ ඒ වගේ ගඩොල් 30. 30 ගුණ කරනවා 300න් රුපියල් 9000යි. අන්න හරි. එතකොට එහෙනම් බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් තුන බිංදුවයි තුන්වරක් බිංදුව බිංදුවයි තුන්වරක් බිංදුවයි තුන්වරක් තුන 9යි. පල්ලෙහාට එකතු කරන්න බිංදුවයි 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 9යි. උත්තරය කීයද? රුපියල් 9000යි. ලකුණු දෙකක් දෙන්න. දැන් එහෙමනම් ඒකේ අන්න දැන් ඒකට දෙන්න ලකුණු 10ක්. 10ක් කීයද කියලා බලන්න. ආ 10ෙන් 10 තියෙන අතුස්සන. ඒ ප්‍රශ්නේ හරි අපැහැදිලි පුතේ අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ දුර්වලතා කීපයක් තියෙනවා. දැන් මේ අන්තිම ගානේ තියෙන අඩුපාඩුවක් නේ. පිඟම් ගඩොලක මිල රුපියල් 300ක් නම් පිඟම් ගඩොල් සඳහා අවශ්‍ය වෙතයි අපේක්ෂිත මුළු මුදල. දැන් මේකේ අපිට කිව්වා මේ වගේ කෑල්ලක් ගැන කිව්වා මේ වගේ තුන් ගුණයක් විශාල කෑල්ලක් ගැන කිව්වා. නමුත් අපිට කොයි කෑල්ලේ වියදමද කියලා අහලා නැහැ. පේනව නේද ගානේ අඩුපාඩුව? ඒක දුල පුතාලට පේනව නේද අඩුපාඩුව? දැන් මේකේ කෑලි දෙකක් ගැන කිව්වනේ. නේද? ඈ කෑලි දෙකක් ගැන කිව්වා. එක කෑල්ලක ගඩොල් 10ක් යනවා කියලා කිව්වා. ඔය අහන්ටි ඒ කෑල්ලෙද එහෙම නැත්නම් ඒ වගේ තින් ගුණයක් වෙන කෑල්ලෙද කියලා අහලා නැහැ. එහෙමනම් කියන්න ඕනේ සම්පූර්ණ ගෙබිම කොටස සඳහා අපේක්ෂිත මුදල කියලා. එහෙම කියලා නැහැ නේද? එහෙම කියලා නැහැ. හොඳ ගාන. නමුත් ඒ ගාන නිර්මාණය කරනකොට පොඩි පොඩි දුර්වලතා අපිට දැක්කා. රෝමන් අංක 1ේදී දැක්කා, 2ේදී දැක්කා. නේද? රෝමන් අංක 5ේදීත් දැක්කා. හොඳයි. දැන් ඔන්න හරි අතපාත් දාන්න. හරි. දැන් මගේ පුතාලා සුනිත්තයි උඩට ගමු ටිකක්. දැන් ඔන්න ප්‍රශ්න පත්‍රය ඉවරයි. දැන් දූල පුතාලට මේකට ලකුණු දෙන්න මෙහෙම. දැන් ලබන සතියේ දූල පුතාලට අලුත්ම අලුත් ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. අලුත්ම අලුත් ප්‍රශ්න පත්‍රයක් දූල පුතාලට අපි WhatsApp එකට දානවා. ඔව් කියන්න. සර්. ඔව්. සර් මගේ අද සාකච්ඡා කරපු සේරම හරි එකක් වැරදි. බොහොම හොඳයි. ඊළඟ දවසේ මේ වැරද්දක් නැති කරගන්න ඕනේ. හොඳයි. දැන් එතකොට හරි අහගන්න. දැන් දෙවෙනි කොටසේ අහගන්න. ආ දැන් දෙවෙනි කොටසේ ප්‍රශ්න කීයක් තිබ්බද? ලකුණු දෙන හැටි බලන්න. දෙවෙනි කොටසේ ප්‍රශ්න 7ක් තිබ්බනේ. ඒ හැම ප්‍රශ්නයකටම අපි දෙන්න කිව්වේ කීයද? ලකුණු 10යි. එතකොට අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ 40යිනේ. එතකොට මේ ගණන් 7ෙන් එකක් අතාරින්න. දැන් අපි හිතමුකෝ දූල පුතාලා මේ අඩුවෙන්ම අරගෙන තියෙන්නේ මේ ගානට කියලා. එහෙනම් ඒ ගාන අතාරින්න. ඉතුරු ගණන් 6ේ ලකුණු එකතු කරන්න. එකතු කරලා දැන් එතනට යටින් දාන්න 60න් කීයද කියලා. හය දෙනෙක් ඉන්නවා. බොහොම හොඳයි. හය දෙනෙක් ඉන්නවා. බොහොම ආරම්භයි. 60න් 60යි. බොහොම හොඳයි. 60න් 60 හොඳයි. 60න් 59 හොඳයි. 58 හොඳයි. 57 හොඳයි. 56 හොඳයි. 55ට වැඩි ඔක්කොම අත උස්සන්න. 55ට වැඩි ඔක්කොම අත උස්සන්න. බොහොම හොඳයි.
හරි. හොඳයි. එහෙනම් ඔන්න දැන් දූරපු පාලා ඊළඟ දවසේ අපි අලුත්ම පේපර් එකකින් මුණ ගැහෙනවා. දැන් ඊළඟ දවසේ අහගන්න. ඊළඟ දවසේ ඔන්න අපි අලුත්ම ප්‍රශ්න පත්‍රයකින් මුණ ගැහෙන්නේ. නෑ මගේ පැටේ හෙටයි. හොඳයි. දැන් දූරපු පාලාගේ අලුතෙන් ඉන්නවා නම් අලුතෙන් ඉන්නවා නම් අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා නැත්තම් අර මං කිව්වා අංකයට කතා කරන්න කතා කරලා ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම දූල පුතාලට පුළුවන් අපිට පොඩි පොඩි වීඩියෝ බලන්න පුළුවන් අපේ තියෙනවා YouTube channel එකක් රුවන් සේනාරත්න මැතමැටික්ස් කියලා රුවන් සේනාරත්න මැතමැටික්ස් කියලා. අන්නේ YouTube channel එක subscribe කරන්න. ඒකේ තියෙනවා ඔයාට ගැළපෙන පුංචි පුංචි වීඩියෝ ගොඩාක්. හරිද? හොඳයි. එහෙමනම් අපි ආපහු ඊළඟ දවසේ මුණ ගැහෙනවා. හරි. එහෙමනම් දූල පුතාලා කැමතිනම් අපේ පෙළ පොතත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ අංකයට කතා කරන්න 0.76 23.66 99.3 කියන අංකයට කතා කරන්න. ලංකාවේ ඕනම තැනක දරුවෙක් අපි නිබන්ධනේ යවනවා. නිබන්ධනේ යවනවා. හරිනේ? ඔව් කියන්න. ඔව් කියන්න. කියන්න. අයිබෝන්. හරි. හොඳයි. එහෙමනම් හරි. I born.